පාර්ලිමේන්තු විසිරෙව්වේ මාර්තු 2 වෙනිදා. අද ජූනි 2 වෙනිදා වෙද්දී මාස 3ක් ගත වෙලා තියෙනවා. අපේ ව්‍යවස්ථාවේ තියෙනවා 78 ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු විසිරවලා මාස 3ක් ඇතුළත නව පාර්ලිමේන්තුව පත්විය යුතුයි කියලා. නමුත් අද 2 වෙනිදා වෙලත් පාර්ලිමේන්තුව පත් රැස් වෙලා නැහැ. අද සුවිශේෂී නඩු තීන්දුවක් දෙන දවසක්. අදින් පසුව මහමැතිවරණය පවත්වලා පාර්ලිමේන්තුව රැස් වෙන දිනය වෙනකන් මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුවක් නැතුව මේ රට ඉදිරියට යනවා. පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙපමණ කාලයක් පාර්ලිමේන්තුවක් නොමැතිව රටේ පාලනය ගෙන යන කාලය බවට මේ ඉතිහාසගත වෙනවා. එනිසායි මම කිව්වේ ජූනි 2 වෙනිදා අද පාර්ලිමේන්තු ඉතිහාසයේ ලංකාවේ විශේෂ දවසක් කියලා. මැතිවරණ පැවැත්වෙන දිනය තවත් ඉදිරියට ගියොත් මාස 6කට වැඩි ප්‍රමාණයක් මම හිතන්නේ ගත වෙයි පාර්ලිමේන්තුව නොමැතිව මේ රට පාලනය කරන්නපත් වෙනවා. මෙය කොපමණ දුරට ව්‍යවස්ථාවට අනුකූලද කොපමණ දුරට ප්‍රජාතන්ත්‍රවාදීද කොපමණ දුරට ඒකාධිපතිවාදීද කියලා තීරණය ජනතාව සතුයි. විශේෂයෙන්ම දැන් මේ රජය බලයට පත් කරන්න විශාල වැඩ කොටසක් කළ මැති ඇමතිවරු ඒ වගේම ගරුතර ස්වාමීන් වහන්සේලා වියත් මගේ වැනි විශේෂයෙන්ම ඒ උගතුන් බුද්ධිමතුන් දැන් මේ පාලනය අසාර්ථක පාලනයක් කියන තත්ත්වයට පත් වෙලා තියෙනවා. හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් වන විදුරු වික්‍රමනායක මැතිතුමා කිව්වා මේ රජය ෆේල් එක්වරක් නෙමෙයි දෙවරක් නෙමෙයි තුන්වරක් ෆේල් මේ රජය අසමත් රජයක් කියලා. හැබැයි එතුමාට කොන්දක් තිබුණා ඒක කියන්න. මක් නිසාද? එතුමාගේ දූෂණ වංචා පිළිබඳ ලිපිගොනු ෆයිල් අග්‍රාමාත්‍යලවයා ළඟ නැති නිසා වෙන්න ඇති. නමුත් ඒ ෆයිල් තියන අය මේ ගැන කතා කරන්නේ නැතුව මුනිවත රකින්න. විශේෂයෙන්ම අපි දැක්කා පසුගිය දිනවල මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් ඉල්ලාස් වෙනවා. විශේෂයෙන්ම නිහාල් ෆොන්සේකා වැනි දුෂ්ණි වීරකෝන් වැනි අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් ඉල්ලාස් වෙලා තියෙනවා. අපිට ආරංචි වෙලා තියෙනවා තවත් විශාල ප්‍රමාණයක් මහ බැංකුවෙන් ඉල්ලාස් වෙන්න යනවා කියලා. ඊට හේතුව වශයෙන් කියන්නේ මේ රජයේ අසාර්ථකභාවය. මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයෙන් තමයි මූල්‍ය ප්‍රතිපත්ති සකස් කරන්නේ. රජයේ මූල්‍ය ප්‍රතිපත්ති වලින් ඔවුන් ඉවත් වෙලා තියෙන සකස් කිරීමෙන් මේ රජයේ මූල්‍ය පාලනය නිවැරදිව සිදුවෙන්නේ නැහැ කියන මතය මත. මේ රජයේ මූල්‍ය පාලනය නිවැරදිව සිදුවෙන්නේ නැත්නම් රටේ අනාගතේ කුමක්ද වෙන්නේ? ආර්ථිකයට කුමක්ද වෙන්නේ? ඒ නිසා ඔවුන්ගේ ඉල්ලාස්වීම විශේෂයෙන්ම මේ රටට විශාල වශයෙන් ආර්ථිකයට බලපානවා. ඒ වගේම ICT ආයතනයේ අධ්‍යක්ෂ සංජය වීරවර්ණ මැතිතුමා ඊයේ ඉල්ලාස්වීම ලිපිය බාර දීලා තියෙනවා. එතුමායි ලිපිය බාර දීලා තියෙන්නේ. එතුමා මේ රටේ රාජ්‍ය ආයතනය ඩිජිටල්කරණය කිරීම සඳහා තොරතුරු තාක්ෂණය මේ රාජ්‍ය ආයතනවලට ගේන්න මූලික වැඩ කටයුතු කරන ආයතනයේ ප්‍රධානියා. එතුමා විශේෂයෙන්ම මේකට මූලික වුණේ එතුමාගේ ඉවත්වීම රියදුරු බලපත්‍ර ඩිජිටල්කරණය කිරීම සඳහා අවශ්‍ය රුපියල් බිලියන 9ක් යනවා. ඒ වගේම දුම්රිය ප්‍රවේශ පත්‍ර ඩිජිටල්කරණය සඳහා බිලියන 3ක් යනවා. එහම බිලියන 12 ව්‍යාපෘතිය දූෂණ වංචා නිසා එතුමාට ඒවා බලාගෙන ඉන්න බැරුව එතුමා ඉවත් වෙලා කියලා තියෙනවා. එතුමා ප්‍රකාශ කළා තියෙනවා. समस्त रजे डिजिटल करने करीमे प्रधान आयतने ये संधा व्यात्मगे विशाल पीरसक सहभागीलासीटिया ये तोड़तुर साक्षने समग ओंट मकद्वेन्नी अपिट पेनवा दें मे रजे असमद्भव ये वागे मे रजे दिरेट गेन्न मे रटे गौरतर स्वामीन्वासला विशाल वैड कोट्सक्कला दें स्वामीन्वासला मेकन कथा करनो ये पेरद अपि देक्का मुरुत्तिट्टु आनंद स्वामीन्वासे कियल्तीनो कोरोना पालने अवुल जाले अब्बाट पत्तेला तीनो कियला तो कोरोना पालने उलजाले अब्बाट पत्लाती मूल्य परिपालने ये आयतन वाले निलदारीनो यगेम तोर तुरताक्षण पीलिबंद मेराटे वेडकटर व्यात्म आयतन वाली निलदारी तुल मेराट कोपमन मूल्यमय प्रश्न मून पाल तीन अद मेट मे पालने कोपमन असार्थक दिखेला मनोवाट पेहदीनो विशेषेन्म अभी दक्का ये पेरे मेराटे නීතිය වල වැදිලා තියෙන ආකාරය ධනය බලයේ ඉදිරියේ නීතිය
අසරණ වෙන හැටි අපි දැක්කා. ධනේ බලයේ ඉදිරියේ නීතිරේ අසරණුනේ කොහොමද? කීපයක්ම අවස්ථා අපි දැක්කා. පාරිභෝගික අධිකාරියක් තියෙන්නේ මේ රටේ පාරිභෝගික ආරක්ෂා කරන්න. සහල් මිල රුපියල් 90ට තීන්දුව කළේ රජය. රජය රුපියල් 90ට තීන්දුව කරලා ඒ සහල් ඒ මිලට දෙනවද කියලා බලන්න විශාල සහල් මෝල් හිමියන් හම්බ වෙන්න ගියා. ඔවුන් එක සාකච්ඡා කරන්න පාරිභෝගික අධිකාරියේ ප්‍රධානි. අපි දැක්කා ධනේ බලයේ ඉදිරියේ නීති අසරණ වෙන හැටි. ඒ අවස්ථාවේදී හාල් මෝල් හිමියන් මොකද්ද කිව්වේ? මෝලවහල හිර යනවා අපි මේ ගානට දෙන්නේ නැහැ කිව්වා. හැබැයි ඒ අවස්ථාවේදීනම අපි දැක්කා ධනේ බලයේ නොපෙති පුද්ගලයා නීතිදී අසරණ වෙන හැටි. මොකද ඔවුන් තවත් ස්ථානයකට ගියාම පාරිභෝගික අධිකාරිය කතා කළේ ධනේ බලයේ නොමැති පුද්ගලයාට තමුසගේ කනපලනවා කනපැලෙන්න ගහනවා මේ වැඩේ කෙරුවේ නැති කියලා. ඒතකොට නීතිය ධනේ බලයේ නැති පුද්ගලයා නීති ඉදිරියේ අසරණ වෙනවා. ධනේ බලයේ තියෙන පුද්ගලයා ඉදිරියේ නීති අසරණ වෙනවා. මෙවැනි තත්ත්වයක් තියෙන. අධිකාර ජනාධිපතිතුමා කිව්වා එක රටක එක නීතියක් තියෙන්න ඕනි කියලා. එක රටක එක නීතියක් තියෙන බව දැක්කද ඔයගොල්ලෝ ඊයේ පෙරේද? අපිට කියන්න කනගාටුයි කොරෝනා වසංගතයේ මැඩපවත්වන්න විශේෂයෙන්ම අනිල් ජයසිංහ මැතිතුමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා විශාල වැඩ කොටසක් කළා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මැතිතුමා විශාල වැඩ කොටසක් කළා. හමුදාව ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානී ශවීන්ද්‍ර ශිල්ල මැතිතුමා විශාල වැඩ කොටසක් කළා. නමුත් ධනේ බලයේ ඉදිරියේ නීති අසරණ වීම තුළ ඔවුන් මේ පසුගිය දිනවල අපි රූපවාහිනියවල දැක්කේ නැහැ. ඔවුන්ට ඇවිල්ලා කතා කරන්න විදිහක් නැහැ. ඇයි? අපි දැක්කා තොණ්ඩමන් මැතිතුමාට අපි ගෞරව කරනවා. එතුමාගේ මරණයේ අවස්ථාවේදී කොහොමද මේ රටේ නීතිය හැසිරුනේ කියලා. එක රටක එක නීතියක් තියෙනවා නම් ඒ විදිහට වෙන්න පුළුවන්ද? අජිත් රෝහණ මැතිතුමා කිව්වා නිරෝධායන නීතිය අනුව ඇඳිර නීතිය පවත්වන කාලයේ පුද්ගල පරතරය දුරස්ත පරතරය ඒ අවස්ථාවේ මීට්‍රය තිබුණ නැත්නම් මාසයක් කිරිට යන්න පුළුවන් අත්අඩංගුවට අරන් කියලා. අපි දැක්කද තොණ්ඩමන් මැතිතුමාගේ මරණයේදී ඒ තත්ත්වේ? ඉතින් ඕන් කොහොමද දැන් රටට මූණ දෙන්නේ? ඒ නිසා එක රටක් එක නීතියක් කියන එකත් වෙනස් වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැන් අපිට අහන්න තියෙන්නේ ජනතාවගෙන් දැන් සැපද කියලා. දැන් සැපද? සැප නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මාධ්‍ය ප්‍රකාශක බඳුළු ගුණවර්ධන මහත්මයා මාධ්‍ය රිද්දේ ඇවිල්ලා කියනවා පාරිභෝගික ආරක්ෂා කිරීම සඳහා රුපියල් 90ට තිබිච්ච සහල් අපි රුපියල් 98ට පත් කළා කියලා. ඉතින් දැන් සැපද 98 රුපියල් 90 තිබිච්ච සහල් රුපියල් 98ට පත් කෙරුවා? සැපනම් ආණ්ඩුව දිකට අරන් යන්න ඕනේ සහයෝගය දෙන්න පුළුවන් 69 ලක්ෂයට. මම හිතන්නේ 69 ලක්ෂයට සැපනම් ප්‍රශ්නයක් නැහැ අපිට. හැබැයි දුක නම් මේ ආණ්ඩුව වෙනස් කරන්න ඕනේ. දැන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල බදු ඉහළට දැම්මා. රුපියල් 150ට තිබිච්ච 17 එක රුපියල් 250ට වුණාම සැපද? සැපනම් ප්‍රශ්නයක් නැහැ. දුක නම් මේ ආණ්ඩුව වෙනස් කරන්න ඕනේ. එතකොට 150ට තිබිච්ච පරිප්පු 250 වුණාම අල්ල මුල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බිල දිගන දෙගුණ වුණාම අපිට අහන්න තියෙන්නේ හිටපු අග්‍රාමාත්‍යතුමාගේ දැන් සැපද මල්ලි කියලා අහුවාගේ අපිටත් අහන්න තියෙන්නේ දැන් සැපද? තව අමිතවරයෙක් කියනවා ලෝක වටේ හිඟා කාලා හරි මම කොහමගම ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක හදනවා. දැන් මේ වෙලාවේ අවස්ථාවද ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක ලෝක වටේ හිඟා කාලා හදන්න? එහෙමනම් මේ රටේ ජනතාව ජීවත් කරවීම කරන්න පහළ ලෝක වටේ හිඟා කාලා. මං ඒ ජනතාවෙන් අහනවා 69 ලක්ෂයෙන් දැන් සැපද? රෝක වටේ හිඟා කාලා පිටණියක් ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් හදන එක දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ රාජ්‍යයේ හැම අංශයෙන්ම දැන් අසාර්ථක වෙලා තියෙනවා. කොරෝනා පාලනය දැන් අවසන් කියලා කියනවා. කොරෝනා පාලනය අවසන් නම් අපි මොකටද මේ මුඛාවරණ දාගෙන ඉන්නේ? කොරෝනා පාලනය අවසන් දැන් මැතිවරණයකට යන්න පුළුවන් කියලා කියනවා. මැතිවරණයකට යන්න පුළුවන් නම් කොරෝනා පාලනය සම්පූර්ණයෙන් අවසන් වෙලා කොරෝනා පාලනය කරලා කොරෝනා වසංගතය සම්පූර්ණයෙන් අවසන් වෙලා මැතිවරණයකට යන්න පුළුවන් නම් අපිට මේ මුඛාවරණ දාගෙන ඉන්න ඕනේ නැහැ. නමුත් විශේෂයෙන්ම අපි ද කියනවා දැන් මේ අවස්ථාවේදී රජයේ අසමත් වෙලා තියෙනවා ත්‍රිවිධ හමුදාව තුළට කොරෝනා වසංගතය පැමිණීම වැළැක්වීමට. විශේෂයෙන්ම විරෝධාර රණවිරුවන් නාවික හමුදා බටේන් දැන් 700කට ආසන ප්‍රමාණයට කොරෝනා ආසාදනය වෙලා තියෙනවා. අපි ඊයේ පෙරේද දැක්ක යුද හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ රජය අසමත් වෙලා තියෙනවා කොරෝනා පාලනයට කොරෝනා වසංගතයේ පාලනයට මේ යුද හමුදාව තුළ පැතිරීම වැළැක්වීමට. දැන් ලෝකයේ රටවල් කොරෝනා පාලනය කරද්දී කොරෝනා රෝගීන් හමු වෙන්නේ පරීක්ෂණ පැවැත්වීම තුළින්. ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙනවා
test, 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 parikshan, parikshan, parikshan. Namut ape arte tam parikshan kalatina panas dahai. Samani loke, parikshan karpuhama, theatre tunak, ekat dekat tunakatra progintama hamuin. Loke, vadium parikshan pautalatin than to America with Russia. America, laksakasi visipak parikshan pautalatin. Russia with laksasia. Laksasia kian, kotia. Kotia parikshan pautal, laksatuna hambelati, and again theatre tunai. So api panas dahak parikshan pautal. අපි දැන් 1600 කට වැඩි ප්‍රමාණයක් රෝගීන් හමු වෙලා තියෙනවා. එහෙමනම් අපි අහමු පරීක්ෂණ පවත්වන්න නැතුව මේ රෝගීන් හමුවීම සිදු වෙන්නේ නැහැ. එහෙමනම් කොහොමද කියන්නේ කොරෝනා සම්පූර්ණයෙන් මේ පාලනය කරලා තියෙනවා කියලා. දැන් ඊයේ පෙරේදා නුවරඑළිය ජනතාව හැසුරුන විදිහට නුවරඑළියේ ඒ ප්‍රදේශයේ ජනතාවගෙන් කොරෝනා පිළිබඳ පරීක්ෂණ පාරක් නැතුව කොරෝනා නැහැ කියලා හිතන්න පුළුවන්. දැන් මෙතන ඉන්න මට මෙතුමියට දැන් ඔයින්ලට ආයිට කොරෝනා තියෙනවද කියලා අපි කවුද දන්නේ? අපිට පුළුවන්ද අපිට පරීක්ෂණයක් පවත්වන්න කොරෝනා තියෙනවද කියලා අපේ පුද්ගලික ආයතනයකට ගිහිල්ලා හෝ ස්පිතාලෙට ගිහිල්ලා එහෙම දෙන්නේ නැහැ රජය. අපිට එහෙම පුද්ගලිකව දැන් ලේ පරීක්ෂා කරලා PCR පරීක්ෂණයක් කරලා අපිට කොරෝනා තියෙනවද කියලා දැනගන්න රජය අවස්ථාවක් දෙන්නේ නැහැ. ඉතින් කොහොමද එතකොට සාමාන්‍ය මහජනතාවට අවස්ථාවක් දෙන්නේ නැතුව සාමාන්‍ය මහජනතාව තුලින් කොරෝනා පිළිබඳ PCR පරීක්ෂණ කරන්න නැතුව මේ රටේ කොරෝනා තුරන් වෙලා තියෙනවා කියලා. දැන් ගුවන්තොටුපළ නිසි අවස්ථාවේදී වැහුවනම් අපි ඒ අවස්ථාවේදී කිව්වා පාර්ලිමේන්තුවට කතා කරලා ගුවන්තොටුපළෙන් එන සෑම කෙනෙක්ම PCR පරීක්ෂණයක් කරලා එළියට දාන්න. දැන් ඒක ඊයේ ඉඳන් කරන්න යනවා. මේක මුලින් කෙරුවා නම් හරි. දැන් ගුවන්තොටුපළෙන් එනවා මුලින් ඉරානය, දකුණු කොරියාව, ඉතාලියෙන් ආවිතරයි මේ නිරෝධායනට යව්වේ. අනිත් කිසිම කෙනෙක් යව්වේ නැහැ. ඉතින් මං හිතන්නේ කොරෝනා පාලනේ මේ රජයේ අසමත්. ආර්ථිකය අතුනුත් මේ රජයේ අසමත්. ඒ වගේම අනිත් සෑමගේම අසමත් බව රජයේ මැති ඇමතිවරුන්ම කියනවා. දැන් අපිට මේ දවස්වල රූපහානි දකින්නේ නැහැ විමල් වීරවංශ කො ඔවුන්ට කියන්න දෙයක් නැති තියෙනවා තත්ත්වයක් කියලා තියෙනවා මේක තමයි තියෙන ප්‍රශ්නේ විශේෂයෙන්ම රටේ ජනතාව ජීවත් වීමට ජීවත් කරවීමට අවශ්‍ය වැඩ කටයුතු වෙනුවට වෙනත් වෙනත් ඒවා කියමින් රටේ ජනතාවගේ ඒ මනස වෙනත් පැත්තකට ගෙනියන තත්ත්වයක් තියෙනවා දැන් පාතාලේ හිසෝතෝ ඔසවලා තියෙනවා තැන් තැන් වල මේ පාතාලේ හිසෝතෝලා තියෙනවා ඒ පැත්තට රජය අසමත් වෙලා තියෙනවා මේ தત્ත්වය තුල ඉදිරියේදී අපි කියන්නේ ජනතාවට මේ සියල්ලම ගැන සපඥම් ප්‍රශ්නයක් අපිට නැහැ හැබැයි බඩු මිල වැඩිවීම ජීවත් වීමට අපහසුතාවය දැන් බාන රාජ්‍ය ආයතනවල විශේෂයෙන්ම නොදන්නවා පඩි කපනවා අපිට දරගන්න ලැබුණා ඒ රාජ්‍ය සේවකයන්ගෙන් අහන්නේ නැතුව පඩියෙන් දින එක වැටුප කපාගෙන තියෙනවා ඒක හොඳයිද ඒක සැපද රාජ්‍ය සේවකයන්ට නැහැ එහෙමනම් ඇයි මේ ගැන රාජ්‍ය සේවකයා කතා කරන්නේ නැත්තේ විශේෂ පුද්ගලිකංශයේ දැන් වැටු භාගයයි දෙන්නේ හුඟක් ආයතන වල හුඟක් ආයතන වල පුද්ගලිකංශයේ සේවක ඉවත් කරගෙන යනවා අපිට දැනගෙන අර්ධ රාජ්‍ය සේවයක් වෙන ශ්‍රී ලංකන් ගුවන් ශ්‍රී ලංකන් සමාගමේ සේවකයන් 800කට වැඩි ප්‍රමාණයක් රැකියාව වලින් ඉවත් කරලා තියෙනවා ඒ වගේම ගුවන් නියමුවන් 67 දෙනෙක් රැකියාවගෙන් ඉවත් කරලා තියෙනවා දැන් මට දැනගන්න ලැබුණා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විශාල මේ සේවකයන් ප්‍රමාණයක් අපාදු කරන්න යනවා රාජ්‍ය ආයතන වල සේවකයන් කප්පාදු වෙලා තියෙනවා ඒවනි තත්ත්වයක් තුළ මේ බඩු මිල වැඩිවීම තුළ කොහොමද ජනතාව ජීවත් වෙන්නේ විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහළ යන තත්ත්වයක් තියෙනවා ඒ වගේම රුපියල් 70ට ඩොලර් 70ට තෙල් බැරලයක් තියෙද්දි දීපු ගානට තාම අපේ ඉන්ධන මිල තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් ඩොලර් 15ට අඩු වුණා දැන් ඒක ටිකක් වැඩි වෙලා තියෙනවා 20 25ට නමුත් ඉන්ධන මිල ගැලපීමක් සිදු කරන්නේ නැහැ මං අහනවා 69 ලක්ෂෙන් දැන් සැපද මොකද හේතුව ඉන්ධන මිල සූත්‍රයේ අනුව තිබුණා නම් දැන් ඉන්ධන මිල කීයද ඒ ගැන කතා කරන්නේ නැහැ 69 ලක්ෂයක් ඡන්ද දුන්නේ මේවා බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මේ රට සුරපුරයක් බවට පත් කරනවා කිව්වා මට මතකයි විමල් වීරස මැතිතුමා එක් කොලයක් වැතිවන්න ප්‍රකාශය ආරං ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එන්නේ පෝෂණ මල්ලක් දෙන්න කිව්වා බැගැමිණි මවරුන්ට. දැන් පෝෂණ මල්ල දෙනවද? දැන් සැපද එහෙමනම්? දැන් ඊයේ පෙරේදා ත්‍රිපෝෂ කම්මල වහනවා. ත්‍රිපෝෂ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නැතුව. එහෙමද කිව්වේ? පෝෂණ මල්ලක් දෙනවා. විදුලි බුලෙන් 15%ක් කපනවා. විදුලි ජල බුලෙන් විදුලි 15%ක් කපනවා. සෑම පවුලකටම ගෑස් සිලින්ඩරයක්, ටීවී එකක් නොමිලේ දෙනවා. මේවා කියපුවා දැන් කො? හැබැයි ජනතාවට අපේ ප්‍රශ්නේ තියෙන්නේ හරි ඉක්මනට අමතක වෙනවා. මංගිතන් රජයේ හිතනවා ඇති ජනතාවට මේ ඉක්මනට අමතක වෙයි කියලා. ඉතින් අපේ විපක්ෂයක් වශයෙන් අපේ යුතුයකම වෙන්නේ ජනතාවට මේක මතක් කරලා දීමු.
එදා මැතිවරණ වේදිකාවේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇහුවා බොම්බයි ලුණු වල මිල අහලා දැන් සැපද කියලා. ඉතින් අපිට ඊට වැඩිය විශාල වගකීමක් තියෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන්. අපි බුලේ ධම්ම කිව්වා බේනදාස මැතිතුමා මේ රටේ ජනතාව ජීවත් වෙන්න මාසික රුපියල් 20000ක් අවශ්‍යයි. නොමෙරි ජීවත් වෙන්න ඒකද සතියකට රුපියල් 5000 ගන්න රුපියල් 20000 දෙන්න කියලා. මම වගකීමෙන් කියනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ අද එක්තරා පාසල් මන්ත්‍රීවරයෙක් මේ දවස්වල දෙන සමෘද්ධියෙන් දෙන රුපියල් 5000 බෙදන්න ඔහුට ලබා දුන්නේ නැහැ කියලා ඔය සමෘද්ධි නිලධාරියට තර්ජනය කරලා දැන් ඒ සමෘද්ධි නිලධාරියා පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙනවා. ඒ රුපියල් 5000 එතුමා හරහා දෙන්න ඕනේ කියලා. ඉතින් අපි මුලින් ඉඳන් කිව්වා මේක දේශපාලනීකරණය කරන්න එපා කියලා. මැතිවරණ කොමසාරිස්තුමා කිව්වා මේක දේශපාලනීකරණය කරන්න එපා කියලා. අනිත් සාමාන්‍ය රජයේ රැකියා නොකරන අනිත් සියලු දෙනාට දෙන්න ඕන රුපියල් 5000 දැන් නවත්තලා තියෙනවා. ඇයි නවත්තලා තියෙන්නේ මේක දේශපාලනීක නොකරීම තුල? अब मगे आसने कुरनाल मेतिवन को पोजन पेरवे पास मंत्री रुपया पंदा मिट्टी आरंगी गिवल गाने समन तत्व मेन मे तम अभी एपा की देशपालनी करने के इलाके मेतिवर ने हितागन तम वेडकरी तुला तम मे सियाल मऊल जाले बाट पत्ला एन शातम मे मे रजेम मेतिवंतुलाती मे रजे असार्थक रजया पारिभोगिक अधिकारी मिल अड़क मिल वेडिकरण रजया ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු කරනවා කියලා බලයට පැමිණි රජය බදු පිට බදු දාලා ඒ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩි කරන රජයක් රැකියා කරන අයගේ රැකියා අහිමි කරන රජයක් අපේ රජය 2020 ජනවාරි මාසේ රුපියල් 3000 සිට රුපියල් 25000 දක්වා වැටුප් වැඩිවීමක් රාජ්‍ය සේවකයන්ට ලබා දීලා තිබුණා 107ක වැටුප් වැඩිවීමට අමතරව 2015 වසරේ අපි බලයටපත් වුණාම රුපියල් 10000කින් වැටුප් වැඩි කරලා ඒක මූලික වැටුපට එකතු කරලා රුපියල් 25000ක් තිබිච්ච වැටුප රුපියල් 53000 බවට පත් කළා 107 කින් වැඩි කළා තියෙද්දිත් අපි 2006 ජනවාරි මාසේ තව රුපියල් 3000 සිට 25000 දක්වා වැටුප වැඩිවීමක් රණුග්ගේ කමිටිය හරහා ලබා දෙන්න තීන්දුව කළා තියෙනවා. ඒ වැටුප වැඩිවීම කෙසේ වෙතත් ඒ රාජ්‍ය සේවකගේ වැටුප වැඩිවීමත් නැ අතිකාලත් නවත්තලා තියෙනවා. ඒ සියල්ලම නවත්තලා තියෙනවා. නමුත් තමන්ගේ එදා 2015 ජීවත් වුණාට වඩා දෙගුණයක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩිවීමක් තියෙනවා. ජනතාව කොහොමද ජීවත් වෙන්නේ? अब जनता मेक सेपनम प्रश्न आज्ञा महिंद्र राजपक्ष मेत महानो आगे अब किसी प्रश्न आज्ञा है भाई जनता दी प्रश्न जीवत्ती सर इलाके मेतिवार ने अनिवार अद तीन कवद दिन मेतिवर कमीशम तीन पास ये मेतिवर ने जनता बला राज्य तीन अग्न देदास पहलवे जनवरी अटवेद अभी जयग्रहण अपे अपेक्षक मेतिवर ने जनाधिपत जयग्रहण कर पार्लमेंट मेतिवर ने मा सहायक पास अगो सुदाहत दिन सीए रजे अभी विशाल वेड को सकला इंधन मिल अड़कला अत्यावश्यक मिल अड़कला बेहद मिल विशेष बेहद अर्घ हतल सटक मिल अड़कला बेहत् तीन दम पालने अग्नय बेहत्वल बेहत्वल मिल पालने अग्नय हितु हितु गण तत्व तीन मम इत अक्षि रोग भेद मगे आलवे ओह क्यों रुपया देसी है कि मिल वेड़ी तीनों के लिए कालते वेड़ी एवं तत्व अत्वल दें राज्य सै मानसे कि असार्थक वेला तीनों देदास पहलवे अभी जनाधिपति पर पत्ला मास हाय कि महामेतिवर निधि अभी आसन एक हाय हमूणी अभी दिन से यदि विशाल वेड को सकल अत्यावश्यक मिल अड़कला इंधन मिल अड़कला स्वाधीन कमीशन पीड़ोल प्रजातंत्रवादी अति करला विशाल वेड को सकल नमूत दे मेतिवर ने पसुगे जनाधिपति नवंबर दाहत तिबुना दिरी मेतिवर ने बहु दूर जूली अगोस्ट मस वे एवं मस अटक दिन सीजन दिन देशीय पनाट पास दिन सीज घट पास बीच मेतिवर ने अभी टेकसी हाक गंडूने इलाक दिन देशीय देशीय पनाक पास दिन मेतिवर ने मे असमत आंड मे रटे जनता वट मेवनी तत्व अति कर आंड मंगिता एक सी पहाट वेड आसन गण पुलवांग अभी दाण आंडे तत्ते उदावेला तीन वकील मुलिंग युवा तुने देखा गण नौ युवा पास युवा एक सी विसी पहाक गण नौ युवा इत पास अभी कुहमारी आंडो पीटो नौ कि दैंग विनायक एक आंडो पीटो आंड आदनो दैंग एक मंगे लखीवे रणिल सिंह मेतुमार देने सैम चांद्याक महेंद्र राजपक्ष अगमति गण देने चांद्याक मुकद रणिल सिंह मेतुमा दैंग आंड एकतुला इन तत्ते हटे जानता अवदान नो ඒ කාලේ අපි ඉඳ දුමල බල ආරක්ෂා ගන්න උඹලා ආපුවම අපි ආරක්ෂා කරපු න්‍යායයේ සිට පිටිසා තමයි අපිට ආණ්ඩුව නැතුව ගියේ. ඒ නිසා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයයි රජයයි දැන් තියෙන ගිවිසුම් අපි ඉතිරියේදී හෙලි කරනවා.
එනිසා විශේෂයෙන්ම අපි රටේ ජනතාවෙන් ඉල්ලා සිටිනවා රටේ ජනතාවට ජීවත් වෙන්න අපහසුතාවයට පත් කළ මේ රටේ ජනතාවගේ අත්‍යවශ්‍යතා මිල දෙගුණ කළ ඉන්ධන සහන ආධාරය දෙන්න හැකුව තියෙද්දි නොදී සිටින ඒ වගේම විශේෂයෙන්ම අපි එක එක ඇමතිවරු කියන මේ විගණන් බල බල ඉඳිමින් ඒ වගේම මේ රටේ ගේන්න උරදුන්නු වියත්මගේ වැනි ඒ ආයතනවල හිටිය විශේෂයෙන්ම ඒ මේ මේ රටේ ජේෂ්ඨ පුද්ගලයන් ඒවට කියනවට හුම්කන් නොදී යන් රජය ඉවත් කරන්න ජනතාව දැන් බලාගෙන ඉන්නවා මේ රජය වියත්මග ඒ වගේම ස්වාමීන් වහන්සේලා වැනි අය තියාගෙන ඉනිමගෙන් ඉහළට ආවා වියත්මගේ ඒ ආපු මේ රජයේ බලයට පත් වෙන ජාපු ඉනිමගට දැන් පයින් ගහලා තියෙනවා දැන් ඒ ඉනිමගේ කොටසක් වියත්මග දැන් අය හැලිලා තියෙනවා ස්වාමීන් වහන්සේලා දැන් වැඩි කතා කරන්නේ නැහැ දැන් ඒ තමන් බලයට පත් වෙන්න ආපු ඉනිමගට පයින් ගහලා දැන් මේ සියල්ලම ඉදිරියට යන තත්ත්වයක් තියෙනවා මං හිතන්නේ ජනාධිපතිතුමා යම් කිසි වැඩ පිළිවෙලක් කරන්න හදනවා අග්‍රමාත්‍යතුමා හා අනිත් ඇමති මණ්ඩලයේ සඳහා අවශ්‍ය දෙන්නේ නැහැ ඉඩ දෙන්නේ නැහැ අපිට තේරෙනවා මේගොල්ලෝ යන්නේ 2010 2015 කාලයේද වගේද කියලා 2010 2015 කාලයේදී කරපු දූෂණ වංචා දැන්ට කරන්න යනවා ඒකින්ද තමයි වියත්මගේ අය විශේෂයෙන්ම දැන් අපි කිව්ව මේ නිහල් ෆොන්සේකා වීරකෝන් මහත්මියගේ අය ඉවත් වෙන්නේ මොකද බිලියන 12ක ව්‍යාපෘතියක ඒ තියෙන අසාධාරණය නිසා විශේෂයෙන්ම අපි දැක්ක ඊයේ පෙරේදා මහා මාර්ග සෑදීම සඳහා අධිවේගී මාර්ග හැදීම සඳහා කෝටි ලක්ෂයක ගිවිසුම් අස්සම් කරන්න යනවා කෝටි ලක්ෂයක් මේ සියල්ලම unsolicited විශේෂයෙන්ම ටෙන්ඩර් නැතුව යන්නේ මේ ව්‍යාපෘති වලට ගිවිසුම් අස්සම් කරුවාට පස්සේ මොන ආණ්ඩුවවටද ඒ ගිවිසුම ක්‍රියාත්මක කරන්න ඕනේ දැන් ඒගොල්ලෝ හදනවා කුරුණෑගල හබර්ණ මාර්ගය සඳහා ඩොලර් බිලියනයක් ණයට ගන්න ඩොලර් බිලියනයක් කියන්නේ කෝටි 19500ක් ඒ වගේම ගලගෙතර පොතුහැර මාර්ගය සඳහා ඩොලර් බිලියනයක් ණයට ගන්න චීනෙන් මේ ඔක්කොම ගන්න යන්නේ කෝටි 19500ක් කහතුඩුව රත්නපුර සඳහා ඩොලර් බිලියන 2ක් කෝටි 33000ක් චීනෙන් ණයට ගන්න හදනවා ඒ වගේම අතුරුගිරිය ප්‍රධාන මාර්ගය දැන් කැලණි පාලමුඩින් යන මාර්ගය සඳහා තව ඩොලර් බිලියනයක් මේ සියල්ලම බලද්දී ඩොලර් බිලියන 5කට ආසන්න මුදලක් කෝටි ලක්ෂයක් රාජ්‍ය ආදායමෙන් 50% ණය ගන්න හදනවා මේ ගිවිසුම් අස්සම් කරන්න හදනවා මේ ගිවිසුම් අස්සම් කෙරුවොත් අනිවාර්යයෙන්ම 10% කමිෂන් එක යනවා ඒගොල්ලෝ හදන්නේ 2010 15 ආණ්ඩු කාලේ මේ කමිස් ගත්තා වගේ මේ කෝටි ලක්ෂයක් ලක්ෂයේ කමිස් මුදල කෝටි 10000 ගන්න තමයි හදන්නේ මේ ගිවිසුමේ පුළුවන් තරම් ඉක්මනට අස්සම් කළා මේ රටේ මේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක කෝටි ලක්ෂයක් ණය අරන් මේ රට ඉදිරියට යන්න පුළුවන්ද දැන් මේ ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක් තුල එහෙම තියෙද්දි මේ රටට විදේශ විනිමය ගේන රට විරුවගන්ට මොකක්ද දැන් කියන්නේ ඊයේ පෙරේද ඇමතිවරයෙක් කතා දෙනවා බෝම්බ බැඳගත්ත බෝම්බ එව්වා කියලා කුවේට් රාජ්‍යයේ අපේ දැන්ට 48000ක් පිටරට ඉන්න අපේ රට විරුව මේ රටට විදේශ විනිමය ගේන අය මේ රටට එන්න බැරුව ඉන්නවා ඔවුන් ගේන වැඩ පිළිවෙල සකස් කරන්නේ නැතුව දැන් ඔවුන් කියනවා මේ එවලා තියෙන්නේ බෝම්බ ඒ බෝම්බ කියලා කියන්න තරම් මේගොල්ලෝ මේ රටේ ජනතාව අවමානයට පත් කරලා තියෙනවා මං කියනවා ඉල්ලාස් කරගන්න ඕනේ මේ රට විරුවන් මේ රටට විදේශ විනිමය ගේන මේ රට විරුවන් බෝම්බ කරුවන් ලෙස හඳුන්වීම ඉල්ලාස් කර ගන්න ඕනේ මොකද මේ රටට වැඩියෙන් විදේශ විනිමය ලැබෙන්නේ ඒ පිටරටවල සේවය කරන අයගෙන් දැන් මේ 48000 ගේන්නේ මොකද තියෙන වැඩපිළිවෙල දැන් ගුවන්තොටුපළින් දැන් ක්‍රමක්‍රමයෙන් ගේනවා කියලා කියනවා එහෙමනම් ගේන වැඩපිළිවෙල ලොකුමක්ද ඒ නිසා මේ අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවගෙන් මේ අසමත් ආණ්ඩුව පරාජය කරන්න මේ අසමත් ආණ්ඩුව ඉවත් කරන්න කාලය ඇවිල්ලා තියෙනවා ඉදිරි මැතිවරණයේදී සමගි ජන බලවේගය විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය යටතේ දූෂණ වංචාවලින් තොර කට්ටිය සියල්ලම මැති අමතුරු විශාල ප්‍රමාණයක් ඉන්නවා අපිට විශාල උගතුන් ප්‍රමාණයක් අපිට සහයෝගය ලබා දෙනවා වියත්මග වගේ අපිට වියත්මගේ හිටුපය කතා කරනවා ඒ වගේම දැන්ට අපිට මට ඊයේ පෙරේදා විශේෂයෙන්ම කීප දෙනෙක් කතා කළා කිව්වා අපි ඒ වගේ වැඩපිළිවෙල සකස් කරන්න ඕනේ කියලා දැන් අපිට තේරෙනවා මේ රටේ ඒ වියතුන්ට උගතුන්ට සිද්ධ වෙලා තියෙන දේසා උන්ට තේරෙනවා මේ රජයට මේ හැකියාවක් නැහැ මේ රටේ ආර්ථික සකස් ගන්න රටේ ජනතාවට ආරක්ෂාව ලබා දෙන්න බුද්ධියංශ ගැන කටිත් කතා කරනවා බුද්ධියංශ හරියට ශක්තිමත් වෙලා තිබුණා නම් එදා මේ රටේ ජනතාව අපි දැක්කා මාලිගාවත්තේදී විශාල ප්‍රමාණයක් රුපියල් 2000ක් ගන්න pore කාලා 3 දෙනෙක් මැරුණා ඕගොල්ලෝ දකින්නදී මාධ්‍ය වේදින විදියට ඕගොල්ලොම තමයි අර සෙරප්පු ටික එක ගොඩක් දාලා පෙන්නුවේ එක සෙරප්පුවක්වත් තිබුණාද හිල් වෙච්ච නැති කුපමණ දරිද්‍රතාවයේ පෙළ කොටසක්ද ඒ කොටස ඒ අය එකපාරට එකතන රැස් වෙනවා කියලා බුද්ධියංශයට හොයාගන්න පුළුවන් වුණාද එහෙමනම් බුද්ධියංශ ඉතා ශක්තිමත් තියෙනවා නම් ඒක හොයාගන්න ඕනේනේ නමුත් ඒකත් සිද්ධ කරගන්න බැරුව ගියා ඒ වගේම දැන් මහින්ද රාජපක්ෂ කියනවා අපිට ඉදිරි කාලෙදී බලය දෙන්න
අපනයන ආර්ථිකයක් හදන්න නිෂ්පාදන ආර්ථිකයක් හදන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය කාලේ අගමැති දෙපාරක් ජනාධිපති ඊට පස්සේ නැවත අගමැති දැන් අවුරුදු 25ක් මේ රට පාලනය කළා ජනාධිපති අගමැති විදිහට ඇමතිවරු විදිහට 94න් පස්සේ දැන් ආයේ කියනවා ජනතාව රවට්ටමින් අපිට නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න මේ රට බාර දෙන්න කියලා මාස දෙකයි රට වහලා තිබුණා ලොක්ඩවුන් කෙරුවේ රටේ ජනතාවට ජීවත් කරගන්න බැරි තත්ත්වයකට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා ඒ නිසා වසර 25ක් මේ රටේ බලයේ හිටියයිට ඒ වසර 25 කරන්න බැරුණා නම් මේ ඉදිරිම අවුරුදු 5 කොහොමද කරන්නේ ඒ නිසා රටේ ජනතාව තීන්දුවක් ගත යුතුයි රටේ ජනතාව තීරුම් ගත යුතුයි මේ අසමත් ආණ්ඩුව රජයේම මැති අමතුරු කියන ඒ වගේ රජයේ බලයට එන්න සහයෝගය දුන්නු වියත්මගාය කියන මේ අසමත් ආණ්ඩුව ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කරන මේ අසමත් ආණ්ඩුව ඉවත් කරලා මේ රජේ රට රටේ ජනතාවට ජීවත් කර හැකි කරුණානායකයෙක්ගේ නායකත්වයේ ලබා දෙන සමග ජනබලයේගේ ජයග්‍රහණය කිරීම සඳහා සහයෝගය ලබා දෙන්න කියලා විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා අපේ හිරුනිකා ප්‍රේමචන්ද මහත්තයා දැන් වර්තමාන තත්ත්වයේ එතුමියගේ ආසනයේ සිදු වෙලා තියෙන අර කෝටි 89 වැලි ව්‍යාපෘතිය ගැන එතුමිය ඊට පස්සේ කතා කරා විශේෂයෙන්ම අපේ රටේ මම ඔය ඉස්සලත් කිව්වා අපේ රටේ නීති විශාරදයෝ විවස්ථා විශාරදයෝ තමන්ගේ පක්ෂයේ ඔළුවට තියාගෙන තමයි කතා කරන්නේ දින 52 දැක්ක දින 52 කරපු එක හරි කිව්වා නීති විශාරදයෝ කොටසක් තව කොටසක් කිව්වා ඒක වැරදි කියලා තව මැද්දැස්ස කොටස තව එකක් කිව්වා අපේ රටේ හැම වෙලාවෙම මේ තමන්ගේ පක්ෂයේ ඔළුවේ තියාගෙන තමයි නීති තර්ක ඉදිරිපත් කරන්නේ ඉතින් අපේ විවස්ථාවේ හරියට තියෙනවා පාර්ලිමේන්තුව විසිරෙව්වට පස්සේ මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ පාර්ලිමේන්තුව විසිරෝණ දවසේ ජනාධිපතිතුමාට ගැසට් නිවේදනය කරන්න ඕනේ නාම යෝජනා කැඳවන දවස නාම යෝජනා අවසන් වෙන දවස පාර්ලිමේන්තුවේ මැතිවරණයේ තියෙන දවස සහ පාර්ලිමේන්තුව රැස් වෙන දවස ජනාධිපතිතුම මාර්තු දෙවෙනිද පාර්ලිමේන්තුවේ විසිරෙව්වේ 19 වෙනි සංශෝධනය අනුව නැත්නම් මේ පාර්ලිමේන්තුව සැප්තැම්බර් 1 වෙනිදාට යන්න පුළුවන් එතුමා ඒ 4 වෙනි 19 වෙනි සංශෝධනය අනුව වසර 4 මාර්ගෙ විසිරෙව්වා එතුමා එතකොට ගැසට් නිවේදනය දැම්මා මාර්තු 12 නාම යෝජනා කැඳවනවා මාර්තු 19 නාම යෝජනා අවසන් වෙනවා අප්‍රේල් 25 ඡන්දෙ තියෙනවා මැයි 14 පාර්ලිමේන්තුව කැඳවනවා එතකොට මාර්තු 2 වෙනිදා ඉඳන් ජූනි 2 වෙනිදා අතර මාස 3 ඇතුළත එතකොට අපි මේ ඡන්දයක් ගෙන නිසා පසුගිය රජය අපි විශේෂයෙන්ම අතුරු සම්මත කිනුම සම්මත කරගත්ත අප්‍රේල් 30 වෙනකම් අප්‍රේල් 30 ඒකේ කෝටි 79100 ණය සීමාව හැම අවුරුද්දකම අයවැයේදී ණය සීමාවක් අනුමත කරනවා. එතකොට අප්‍රේල් 30 වෙනකම් මුදල් වෙන් කරලා අමාත්‍යාංශ වලට ණය සීමාවත් වෙන් කරලා අපි අප්‍රේල් 30 වෙනකම් මේක සම්මත කරන්න තිබුණා. එතකොට අප්‍රේල් 30 න් එහාට යනවා නම් අපේ ව්‍යවස්ථාවේ තියෙනවා පාර්ලිමේන්තුව රැස් වෙන්නේ නැත්නම් අලුත් පාර්ලිමේන්තුව රැස් වෙන දවසේ සිට මාස 3ක් යනකම් ජනාධිපතිතුමාට මුදල් අනුමත කරගන්න පුළුවන්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව රැස් වෙනවා කියලා කිව්වේ මැයි 14 මේ 14 මේ ජූනි ජූලි අගෝස්තු 14 වෙනකන් තියාගෙන බලෙන් වගේ කරපු ව්‍යාපෘතියක් මේක ජනතාවගේ ප්‍රතිචාරයන්ගෙන් ඒක පැහැදිලිව පේනවා දැන් එහෙට ගියාම පළවෙනිට මම කියන්න කැමතියි මෙතන සිද්ධ වෙච්ච කාරණා පිළිබඳව දැන් පහුගිය දැන් දවස් 40ක් ඇතුළත තමයි මේ සියලුම වැලි නැවතත් මුහුදට මේ ගලාගෙන කාදණය විමින් වැලි කාදණය විමින් යන්නේ දැන් දවස් 40ක් වෙනවා එතකොට පළවෙනිම කාරණාව තමයි මේ පුද්ගලයන් විසින් මේ මේ වැඩසටහන ව්‍යාපෘතිය ආරම්භ කරපු උදවිය විසින් රටේ ප්‍රධාන වශයෙන්ම සිවිල් නීතිය කඩලා තියෙනවා. දැන් රටේ සිවිල් නීතිය සියලු දෙනාටම පොදු වෙන්න ඕනේ. ඒක ඉහළ සිට පහළ දක්වා සියලු දෙනාටම දේශපාලන ભેදයකින් තොරව උස් මිටි ભેදයකින් තොරව පොහොසත් දුප්පත් ભેදයකින් තොරව රටක නීතියක් ගෙනාවමින් පස්සේ ඇඳිරි නීතියක් ගෙනාවමින් පස්සේ රට ලොක්ඩවුන් කරයින් පස්සේ ඒක කාටවත් පොදුයි. දැන් පහුගිය දවස්වල අපි දැන් අපි දේශපාලඥයෝ විදියට අපි දැක්ක සමහර දේශපාලඥයෝ එළියට බහැලා තියෙනවා. ඒත් අපි රටක නීතියක් ගෙනාවෙන් පස්සේ ඒ ඒකට අවනත විය යුතු හිඳ තමයි අපිත් ගෙවල් වලට වෙලා මේ 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 මොකද අපි කාට කාටත් කරන උදව්වක්. දැන් අපි අපි ආරක්ෂා වෙනවා වගේම අපි අනිත් ජනතාව ආරක්ෂා කරන්නත් ඕනේ. ඉතින් පැහැදිලිව ජනතාව රැස් කරන්න හෝ ව්‍යාපෘති කිරීම එළියට බහින්න එපා කියලානේ පැහැදිලිව කිව්වේ. එහෙම තියෙද්දි මේ ව්‍යාපෘතිය පටන් අරගෙන කරගෙන යනවා.
එතකොට ඒකට දැන් වෙරළ සංරක්ෂණ එකේ අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් අහනකොට ප්‍රශ්නයක් ඇයි ඒ විදිහට මේ 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 රට වහලා තියෙන වෙලාවක සිවිල් නීතිය කඩ කරමින් මේ ව්‍යාපෘතිය කරේ කියලා එතුමා දෙන උත්තරේ තමයි එහෙම නොකරනම් මේ ඩෙන්මාර්ක් මේ මේ කම්පැනි එකට පෑයකට ලක්ෂ 2ක් ගෙවන්න වෙනවා ඒ හේතුව නිසා තමයි කරේ කියලා. ඉතින් මම අහන ප්‍රශ්නය තමයි එතුමාගෙන් මුළු ලෝකෙම මේ පොටස් වලඳ පොළවල් වැටලා තියෙද්දි එයාපෝට් වහලා තියෙද්දි මුළු ලෝකෙම මේ මේ ආර්ථිකේ වැටලා තියෙන අවස්ථාවක මෙච්චර තදිය මේ හරිද මෙච්චර තදිය මේ මේ ව්‍යාපෘතිය විතරක් මේ මුළු රටේම සියලු දේ නවත්තලා තියෙද්දි මේ ආර්ථිකේ මේ බිඳුවට වැටලා තියෙද්දි ලෝකෙම මේ මේ ව්‍යාපෘතියට විතරක් මේ මේ ලක්ෂ 2ක් ගැන කල්පනා කර කර මේ පෑ කර ලක්ෂ 2ක් පාඩු වෙනවා කියලා මේ වැඩේ මෙච්චර තදිය මේ කරපු හේතුව මොකද්ද කියලා මොකද ඔය ව්‍යාපෘතිය මේ ලක්ෂ 2 වගේම ඊට කලින් මොන තරම් මුදල් මේ මේ ඔය වගේ ව්‍යාපෘති දැන් ඊට කලින් ආණ්ඩුවකින් කරපු දේවල් අතරමඟ නවත්තලා දාලා මොන තරම් මුදල් ඔහේ අපිට යන්න දුන්නද? එතකොට ඒ කාලේ ඒ වගේ දේවල් ගැන කල්පනාව සිදු වුණ නැද්ද? මොන තරම් නිකං මුදල් මේ يعني පොඩි උදාහරණයක් ගන්නකො පාරක් හදනවා හදලිවර වෙලා ඒකට මුදල් යොදවනවා තව ඒකේ එක්කෝ ඒක මේ මේ හරි විදිහට ඒ ඒ ඒ වැඩසටහන ව්‍යාපෘතිය කරන්න නැතුව නැවතාය මාසිකින් විතර අර පාරේ කොහේ හරි දෙනක කැඩලා තියෙද්දි නැවතත් මුදල් දාන. ඒව නාස්ති නෙවෙයිද? එතකොට නිකං කල්පනා කරලා බලන්න මේ මේ විදිහට මේ මේ ලක්ෂ 2ක් ගැන කතා කරන්න වෙන හේතුවක් ඉන්න නෙමෙයි තනිකරම අර මෙතුමත් කිව්වා වගේ දැන් රාජ්‍ය සේවකයෝ පවා වෙනමම දේශපාලන මේ දේශපාලන පක්ෂයක වමනාවල් ඔළුවේ තියාගෙන තමයි කතා කරන්නේ. දැන් මෙතුමා මේ කියන තර්කය බලපැවැත්වෙනවද නැද්ද කියන එකට හොඳම උදාහරණේ තමයි සිවිල් නීතිය කැඩුවා වගේම අනිත් පැත්තෙන් මොවුන් කඩලා තියෙන පාරිසරික නීතිය. එතුමා ඒ අවස්ථාවේදී කියනවා දැන් මේකට පරිසර තත්ත්ව සහතිකයක් නැතුව තමයි මේ ව්‍යාපෘති පටන් අරන් තියෙන්නේ. පරිසර තක්සේරු වාර්තාවකුත් නැතුව තමයි ව්‍යාපෘති පටන් අරන් තියෙන්නේ. සාමාන්‍යයෙන් පෞද්ගලික ව්‍යාපෘතියක් පටන් ගත්තත් පොදු ව්‍යාපෘතියක් පටන් ගත්තත් සාමාන්‍ය ක්‍රමවේදය තමයි තක්සේරු වාර්තාවක් ඇඳවල මාසයක් ඇතුළත ජනතාවගේ විරෝධතාවයන් මේ අහන්න ඕනේ. විරෝධතාවයන් තියෙනවද නැද්ද කියලා. ඒ කිසි දෙයක් නැතුව තමුන්ට ඕන විදිහට තමුන්ගේ බලය පාවිච්චි කරලා මේ වැලි අනිත් එක අරගෙන තින මුහුදෙන් අරගත්ත වැලි ටික තමයි නැවතත් මේ වෙරළට මේ විදිහේ වෙරළ හදලා තියෙන්නේ මේ કૃතිම වෙරළක් හදලා තියෙන්නේ કૃතිම විදිහට මේ වැඩසටහන කරලා තියෙන්නේ. ඒතර ඔහු කියන කාරණාව තමයි මේ එක පැත්තකින් මේ දාපු වැලි ටික තව ටික අපි මේ දැම්මේ මේක කාදණේ වෙන කියලා දැනගෙන ඒතර මේක තව පැත්තකින් කියන්නේ වැල්ලවත් උතුරු පැත්තට යනකොට දෙහිවල වැල්ලවත් පැත්තට යනකොට මේ වැලි ටිකයි මතු වෙනවලු මොන විද්‍යාත්මක කාරණාවක් විදිහටද මේක කිව්වේ කියන එක. එතකොට එතුමා පළවෙනිද බලන්න ඕනේ වෙරළේ තරංග කොයි විදිහටද වෙරළේ රැල්ල කොයි විදිහටද ඒ පිළිබඳව එතුමාට තියෙනවද වාර්තාවක්. එතකොට දැන් ඔය කියන විදිහේ දැන් මෙතුමා මේ කියන්නේ මේ මොකද්ද මේ මේ මෙතුමා කියන්නේ මේ මේ මේක මේ බීච් නරිෂ්මන්ට් එහෙම නැත්නම් මේ මේක බීච් නරිෂ්මන්ට් උපාය මාර්ගයක් විදිහට තමයි මේක නෙදර්ලන්තේ කරලා තියෙන විදිහට තමයි මේක ලංකාවට මේ මේ මේගොල්ලන් ඇඳගත්තේ ලංකාවට ඇඩොප්ට් කරගත්තේ කියලා. නෙදර්ලන්තයේ තියෙන ක්ලයිමේට් චේන්ජ් එක නෙදර්ලන්තයේ තියෙන මේ 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 හුලං එන විදිහ හුලං එන පැති එහෙම නැත්නම් ඒ තියෙන දේශගුණ විපර්යාසය ලංකාවට ඒ විදිහටම කොහොමද ඒක ඇඩොප්ට් කරගන්න ලංකාවේ තියෙන ඒ වගේ දේශගුණ විපර්යාසය දන්ට එක මොන මෝඩයද වාරකම් කාලට මේ වගේ වැඩසටහනක් පටන් ගන්න. එක්කෝ මේක නොවැම්බර් දෙසැම්බර් වගේ වැඩ කාලෙදී මේ වැඩසටහන කරන්න ඕනේ කොහොමත් මේ වගේ වැඩසටහන මේ මේ කාලෙදී කරන්න මූලික හේතු උනේ ඇයි? දැන් මේ මිලියන 900 රුපියල් මිලියන 900කට අදාළ මුදල ඒකෙන් 200ක් වගේ මේ වැඩසටහන ගිහලා අපි දන්නේ වෙනදා වගේම 600ක් 500ක් විතර කාගෙන සාකුඩු කියලා මෙච්චර තදිය මේ රටේ මිනිස්සු මේ මේ ගෙවල් ඇතුළට වෙලා ඉන්නකොට විශේෂයෙන්ම මේ පැත්තෙම ඉන්නේ දීවරයෝ. මේ පැත්තේ ඉන්නේ දුප්පත් මිනිස්සු. මේකෙන් අනිවාර්යෙන් මේ මේ ප්‍රශ්නේ බලපාන්නේ දුප්පත් මිනිසුන්ට. මොකද මේ කරපු වැඩෙන් මේ මේ දීවරයෝ මේ මුහුදට මාළු අල්ලන්න ගියාම මත්ස්‍ය කියන්නේ මේ 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 ව්‍යාප්තිය වෙන කියන්නේ මාළු බිත්තර දානිකු තියෙන එක එක පැති තියෙනවා. කොරල් පැති එහෙම නැත්නම් තවත් එක එක පැති හඳුනාගත්ත පැති තියෙනවා. මේ වැලි ටික අරගත්ත එකෙන් වෙන්නේ දැන් ආයෙ නැවතත් මේ විදිහට වැලි මුහුදට ගිහිල්ලා ඉවර අර මාළු බිත්තර උඩට අර මේ මඩ වෙනමම තට්ටුවක් එනවා. එතකොට මත්ස්‍ය කර්මාන්තෙත් එතනින්ම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. එහෙමම අඩාල වෙනවා. ඉතින් කල්පනා කරලා බලන්න එතනිනුත් පහර වැදිලා තියෙන්නේ දුප්පත් මිනිස්සයාට.
බැරි වෙලාවකත් දැන් මේ කොරෝනා ඉවර වෙලා අපි කොහොමද කියන්නේ මේ වගේ දේවල් නිසා නැවතත් ස්වභාව ධර්මෙන් අපිට පාඩමක් උගන්වයි ස්වභාවික අනතුරක් අනිවාර්යෙන් අත ළඟ මේ කරපු වැඩේ මොකද මේ තකහණියක් කාගේ හරි උමනාවට හදිස්සියේ මේ වෙරළෙන් ගත්ත මේ මුහුදෙන් ගත්ත වැලි වෙරළට දැම්ම මේක අඩුම ගානේ මේගොල්ලෝ බලන්න තිබ්බා මේ බලපෑම වෙරළට එනවද වෙරළට එනවද එහෙම නැත්නම් මුහුදට එනවද ඒක ඒ තියෙන වார்த்தාවත් අඩුම ගානේ තාම ජනතාවට يعني මේ අඩුම ගානේ පැත්තේ ඉන්න දේශපාලකින් විදිහට අපිටවත් ලැබිලා නැහැ හින්දා මං ඉල්ලීමක් කරනවා තොරතුරු දැනගැනීමේ පනත යටතේ මොන දැන් මොහු කියන මේ තර්ක කීපය එක පැත්තකින් වැලි ටික හේදිලා ගිල උතුරු පැත්තට ගමන් කරලා ඒ පැත්තේ වෙනම ස්වභාවික වෙරළක් හැදෙනවා ඒක කුමන පදනමක් යටතේද ඒ විදිහට තුමා කියන්නේ සහ මොකද්ද ඔබතුමාලා මේ මේ විදිහට මේ වගේ තීරණයක් ගන්න ගත්ත සමීක්ෂණ වார்த்தාවන් මොනවාද ඒ කියන්නේ කොයි විදිහට රැල්ල යන්නේ කොයි විදිහට තරංග යන්නේ කියන දේ පිළිබඳව අපිට වார்த்தාවක් අවශ්‍යයි මොකද මට හිතෙන විදිහට මේ මොවුන් හිතුවේ නෑ මේක මේ සෝෂල් මීඩියා හරහා තරුණ තරුණියන් අතරේ මේ ප්‍රචලිත වෙලා මේ ප්‍රශ්නේ දුරදිගයයි කියලා ඇයි දැන් මේ ඔය ස්වභාවික වෙරලක් හැදීම පිළිබඳව මේ වැඩසටහන පටන් ගන්න කාලේ කියන්නේ නැතුව එකපාරට දැන් හදිසිය මතක් වුණේ කොහොමද මේ මිනිස්සුන්ට ඔක්කොටම මේක මිනිස්සු අතරට ගිහිලා සමාජයේ මතයක් හැදුනට පස්සේ අනික් කාරණාව තමයි ඊළඟ තමයි මේ මේ දැන් මේ වැලි නිදියක් පිළිබඳව දැන් මේ වැලි නිදිය මේ 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 වැලි ගත්ත තැනක් තියෙනවනේ ඒ වැලි නිදිය පිළිබඳ කරපු පාරසික අධ්‍යයනය කුමක්ද ඒ කියන්නේ ඒවා ඒ වැලි මොනතරම් දුරට මේ මේ වැල්ලේ මේ මේ ස්වභාවික වෙරළ හැදුවයින් පස්සේ ඒකේ තියෙන ශක්තිමත්භාවය පිළිබඳ එහෙම නැත්නම් ඒකේ තියෙන මේ කල්පවැත්ම පිළිබඳ ඒ කියන්නේ කොයි විදිහටද මේ වැලි නිදිය දැන් සාමාන්‍යයෙන් ගොඩක් තැන්වල මේ මේ පිටරටවල් වල මේ විදිහට මේ ස්වභාවික මේ කියන්නේ මේ මේ ස්වභාවික නෙමෙයි මේ මේ ලොකුවට මේ මේ මොවුන් මේකම තෝරගෙන තියෙන ඇයි කියන මේ ගැටලුව තියෙනවා අනිත් එක තමයි දැන් මොහු අනික් කියන උත්තරේ තමයි දැන් මේ විදිහට මොවුන් මේ එක පැත්තකට වැලි දාලා එක පැත්තකට මේ වැලි සේදිලා නැවතත් එනවා කියලා කියනවා නම් කොහොමද ගණනය කරන්නේ දැන් මේ පැත්තට මම වැලි දානවා ටොන් මෙච්චර ප්‍රමාණයක් මේක හේදිලා ගිහිලි ඉවර වෙලා උතුරු පැත්තට ගහගෙන ගිහිලා වෙනමම මේ වැලි නිදි මේ මේ වෙරලක් හැදෙනවා කියලා කියන්නේ අර ගහගෙන ගිහු වැලි ටිකම කොහමද ඒ ප්‍රමාණයම යනවද අතෙන්ට කොච්චරක් වැලි මෙතෙන්ට අවශ්‍යද තව තැනක කෘතිමව වෙරලක් හදන්න ඔය වගේ කාරණා ගොඩාක් තියෙනවා ඉතින් එහෙනම් මම ඉල්ලා සිටිනවා මේ සිළු දෙයටම උත්තර අවශ්‍යයි මම නම් කියන්නේ මෙහෙමයි මේ ආණ්ඩුව හරි පෙරේතයි වැලි නිදි වලට මේ ආණ්ඩුවේ ඉන්න සමහරක් ඇමතිවරු පස්කන්දක් පේන්න බෑ පුදුම පෙරේතකමක් තියෙන්නේ මේ මෙතෙක්කල් ලංකාවේ බිහිවෙච්ච සියලුම ආණ්ඩු වලින් පරිසරයට මේ හා සමාන විනාශයක් කරපු ආණ්ඩු කොහෙවත් ඇත්තේ නැහැ. ඔබ කල්පනා කරලා බලන්න නරියට කුකුල්ල බාර දුන්නා වගේ ලංකාවේ ඉන්න පස්වලට මල පෙරේතම ඇමතිතුමාට දුන්නා ඒ ඇමතිකම. ඔහු හම්බෙච්ච ඔහු ඇමතිකම හම්බෙච්ච ගමන් මොකද්ද කරේ? ප්‍රවාහන ලයිසන් එක දුන්නා. දැන් මේ ඇත්තරම ප්‍රවාහන ලයිසන් එක තමයි බරපතලම ලයිසන් එක. කොයි හරි තැනක හොරෙන් කොයි හරි තැනක පස් ටික කපලි වෙලා ප්‍රවාහණය කරනකොටනේ හරිනම් අල්ලන්න ඕනේ. කපන තැනට කවුරුත් කඩාපන් ඉන්නේ නැහැ කොහෙද කපන්නේ කියලා දන්නේත් නැහැ. ප්‍රවාහණය කරනකොට අල්ලන්න වෙන ඇල්ලුවම ප්‍රශ්න නිසා තමයි මේ ප්‍රවාහන බලපත්‍රය ලබා දුන්නේ. ඊළඟට අනෙක් එක තමයි මේ මේ ඔය ඔය ඒ පක්ෂේ පොහොට්ටු පක්ෂේ ගොඩාක් ප්‍රාදේශීය නායකයන්ගෙන් ඉඳන් මේ පොදු ජන පෙරමුණ පක්ෂේ පොඩි නායකයගේ ඉඳන් ඉහළ නායකයා දක්වා බිස්නස් වෙන ක්‍රමවේද තමයි පරිසරයට යම් කි එක ගස් කපනවා එක පස් මේ කපනවා එහෙම නැත්නම් වැලි ගොඩ දානවා මේ ගොල්ලන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. ඉතින් මේ ඒ පොඩි පොඩි ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ සමහරුන්ගේ තියෙන ආදායම් මාර්ගය. ඉතින් ඒ සියලු දෙනාගේ සිත් සතන් මේ මේ සතුරු කිරීම සඳහා මේ විදිහේ වැඩසටහනක් කරාද කියන ගැටලුවත් අපිට තියෙනවා. ඒ කෙසේ වෙතත් මට කියන්න තියෙන්නේ දැන් සමහරක් කට්ටිය නොයෙකුත් උදවිය දාලා කියන්න හදනවා මේක ගියාණ්ඩුවෙන් පටන් ගත්ත දෙයක් කියලා.
මට තියෙන ප්‍රශ්නේ තමයි ගිය ආණ්ඩුවේ මේක පටන් ගත්ත නම් ජනාධිපතිවරයාගේ වර්තමාන ජනාධිපතිතුමාගේ නිල Facebook පිටුවේ මාර්තු 8 වෙනිදා ෆොටෝස් දාලා තිනවා එතුමා මේක නිරීක්ෂණ චාරිකාවකට ගිහින් තිනවා 2020 ජනවාරි 22 තමයි කැබිනට් අනුමැතිය ලැබිලා තියෙන්නේ ඉතින් මොහු ගිහිල්ලා මේ මොහු මොකටද අපි පටන් ගත්ත මේ ව්‍යාපෘතියක් නම් මොහු ගිහිල්ල ඉවර වෙලා ඒවා නිරීක්ෂණය කරන්න ආවල් දෙයකටද ඉතින් අපි පටන් ගත්ත ව්‍යාපෘතියක් කිසිසේත්ම වශයෙන් නැහැ වර්තමාන ජනාධිපතිතුමා ගිහිල්ලා මේ නිරීක්ෂණ කරලා ඉවර වෙලා එතන ඔව් ඒක තමයි මේ බොරු තනිකර ජනවාරි මාසේ 22 තමයි 2020 මේකට කැබිනට් අනුමැතිය ලැබුණේ එතකොට මේක සම්පූර්ණයෙන්ම මේ කරන වැඩෙන් සිද්ධ වෙන්නේ මේක කාටවත් ඔය ලොකු ලොකු කිසිම බොරු කතා කියන එතනම හරි කනගාටුයි දැන් ඔය වෙරළ සංරක්ෂණයේ අධ්‍යක්ෂ ජෙනරාල් වගේ පුද්ගලයෙක් ඒ තන්ත්‍රපත් වෙන්නේ උපාධිය අරගෙන ඩිග්‍රී අරගෙන එහෙමනේ ඒතර ඒ වගේ පුද්ගලයෙක් ආණ්ඩු ආරක්ෂා කර ගැනීම සඳහා තමුන්ගේ ආත්මය තමුන්ගේ උගත්කම තමුන්ගේ සිරු සේප පාවා දීලා ඔය වගේ බොරු කතන්දර කියලා විහිළුවක් වීම පිළිබඳව නම් ඇත්තටම හරි කනගාටුයි ඒ කොහොමුණත් මට කියන්න තියෙන්නේ මේ කරපු වැඩෙන් අවසානයේ ඉතාමත් නුදුරු දිනයකදී අමාරු වැටෙන්නේ පැත්තේ ජීවත් වෙන ජනතාව සහ අහිංසක දුප්පත් මිනිස්සු කවදාවත් ඔය ඔෆිස් වලට වෙලා ඔය තීරණ ගන්න එක එක හිතෙන හිතෙන ලාට අර පැත්තට වැලි දානවා මේ පැත්තෙන් ගොඩ කරනවා වගේ දේවල් හිතලා හිතෙන හිතෙන දේවල් කරන මිනිස්සු නෙවෙයි මේ පැත්තේ ජීවත් වෙන්නේ එතකොට විශේෂයෙන්ම මේ පැත්තේ සාමාන්‍යයෙන් ඔය වගේ පොදු ව්‍යාපෘතියක් කරත් ඒ පැත්තේ ඉන්න ජීවත් වෙන මිනිසුන්ගේ මතය විමසන්න ඕනේ දීවරයන්ගේ මතය විමසන්න ඕනේ මේ ඒ කියන්නේ ඔවුන්ට ඔවුන්ගේ මේ දිනදා ජීවිතයේ ප්‍රශ්නයක් වෙනවද කියලා බලන ඒවා මුකුත් බලන්නේ නැතුව නීතිය බල්ලට ගිහිලා තමුන්ට ඕන ඕන දේවල් කරනවා ඉතින් ඒ නිසා මම ඉල්ලා සිටිනවා වර්තමාන ජනාධිපතිතුමාගෙන් මේ මේ හැමදේම මේ මේ හොයන එකේ මේකත් පිළිබඳව හොයලා රුපියල් මිලියන 900කට ආසන්න මුදලක් කෝටි 90ක මුදලක් අද වෙනකොට වතුරේ ගහගෙන ගිහිල්ලා. ඒ කියන්නේ රුපියල් 5000 දෙන්න විදිහක් නැහැ කියලා නහයෙන් අඳාට ඉන්න වෙලාවේ ඇත්තරම ඔය වගේ මේ ව්‍යාප මේ කොරෝනා මර්ධනය මේ කරන වෙලාවක ටෙස්ටිං කිට්ස් ගන්න තිබ්බේ නැන්ද? එහෙම නැත්තම් මේ කොරෝනා වගේ ප්‍රශ්නයක් වෙලා තියෙද්දී අපිට ඔබට මේ මේ මේක අපිට ඔබටත් මේක දැනෙනවනේ මොකද එදිනෙදා ආදායමක් ලැබෙන්නේ නැහැ හාල් ටික ගන්න විදිහක් නැහැ පාන් ගෙඩියක් ගන්න විදිහක් නැහැ එල්බල් ටිකක් ගන්න විදිහක් නැහැ අපිට මේ දැනෙන අමාරුවේ වගේ සිය ගුණයක් ඈතට ඈතට යන දුප්පත් ගම්වල මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නේ මිනිසුන්ට මේ මේ කණ්ඩ බොන්න නැති වෙලාවක මෙන්න මේ මේ මුකටද මේ වගේ ව්‍යාපෘති මොන අහවල් දෙයකටද මේ 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 ව්‍යාපෘතියක් කරන්න මේ හදිසියේ මිනිසුන්ගේ පළවෙනි බඩගින්න නිවලා ඉන්න ඕනේ මිනිසුන්ගේ ආර්ථික තත්ත්වෙ මුලින් හදලා ඉන්න ඕනේ රට ස්ථාවර කරලා ඉන්න ඕනේ මොන ලැජ්ජ නැති ආණ්ඩුවක්ද මේ තුනෙන් මම ඇත්තටම මේ 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 ඔය ඡන්දේ දීපු මිනිසුන්ට මේ 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 පොදු ජන පෙරමුණට මම ඔබතුමන්ලගෙන් අහන ඔබතුමන්ට ළමයි ඉන්න ඔබතුමන්ලටත් අවසානයේ මොන දේ වුණත් ඔබතුමන් හැමදේම කරන්න තමුන්ගේ ළමයි වෙනුවෙන්නේ මේ අම්මලා තාත්තලා එතකොට කල්පනා කරලා බලන්න මේ සියලු දෙනාගේම ජීවිත මේ විදිහට අනතුරේ දාලා මේ මෙච්චර හදිසිය ඡන්දයක් තියෙනකොට නිකන් හිතෙන්නේ නැද්ද මේ ආණ්ඩුවට මිනිසු ගැන තඹ දොයිතුවක හැඟීමක් නැහැ කියන එක ඔයගොල්ලන්ට හිතෙන්නේ නැද්ද නිකන් කල්පනා කරලා බලන්න ඇත්තටම මිනිසු ගැන හැඟීමක් තියෙනවා නම් පළවෙනි කරුණ මේ ආර්ථිකය ස්ථාවර කරගන්න ඕනේ රටේ ජනතාවගේ මේ සෞඛ්‍ය තත්ත්වය ගැන මුලින් බලන්න අර මෙතුමා කිව්වා වගේ දියුණු රටවල් වල දියුණු වෙන්න ඕනෙත් නැහැ වියට්නාමයේ වගේ රටවල් වල ඉතාමත් ලස්සනට මේ කොරෝනා ව්‍යාප්තිය මර්ධනය කරලා තියෙනවා ඒකට මූලික හේතුවනේ කොන්දපණ තියෙන හොඳ නායකයන් හරියට පළවෙන්ට උන් කරේ ජනතාව අතරට මේක යන්න නොදී මුලින් මේ 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 ටෙස්ට් පුළුවන් තරමක් පරීක්ෂණ කටයුතු කළා ජනතාව මේකෙන් බේරගත්ත එක මේ අපි වගේ දූපත් රටක මේ දූපතකට කොහොමද මේ 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 වගේ මේ රෝගයක් ආවේ නිකන් කල්පනා කරලා බලන්න දූපත් තමයි මේ වගේ මේ කියන්නේ පැතිරෙන රෝග වලින් ආරක්ෂා සහිත වෙන එකම තැන් දූපත් මොකද හේතුව මුහුදෙන් වට වෙලා තිනවා වෙන එන්න විදිහක් නැහැ එතකොට ඒ කාලේ ඔබට මතක ඇති මෙතන ඉන්න මාධ්‍යවේදින්ට මම අන්තිමටම මෙතන කරපු මේ මේ ප්‍රෙස් එකේදී මම කෝ කරුණාකරලා වහන්න එයාපෝට් එක වහන්න ලයින් ගේකට එක ගේකට මේක හැදුනා නම් එහෙම පේලි පෙට්ටි ගෙවල් කීයකටද මේක බෝ වෙනවද ඒ කාලේ එයාපෝට් වහන්න කියලා කිව්වන් පස්සේ ඒක විහිළුවකට ගත්තා අපි මේ කියපු කිදේවල අපි කියන්නත් කලින් සජිත් ප්‍රේමදාස මැතිතුමා පාර්ලිමේන්තුවේදී මේ ප්‍රශ්න අහනකොට පවිත්‍ර දේවි වන්නියාරච්චි මැතිතුමිය මේ හරිය කොක්කණ්ඩලා hina වුණා කියන්නේ hina වෙවි කිව්වේ මේ අපි මේ මේක අපේ ලංකාවට එන්නේ නැහැ කියලා ඒ දවස්වල චයිනීස් ඒක හැදිච්ච කාන්තාව ඉඹල කරලා පුළුවන් තරමක් ලෝකෙට ඇව්වා මේ තරම් හොඳ රටක් නැහැ ඇවිල්ලා මෙහි පදිංචියට වෙන්න මෙහි ඇවිල්ලා
संचारे मे रटे पलवी कोरोना रोगी हमले सनीपल अवकला इन कोम रट वाल कटे आराधना सिंधु हेम हदला थिंग इतकोट अभी इलां क्या अभी अभी रटक विधिट अभी इलगे क्या अभी अपे रटे मिनी सील दिनागेम जीवते अभी अमार इला ඇතුව අපිට ලස්සන්ට මේක මර්ධනය කරගන්න තිබ්බ දූපතක් වීම තමයි තියෙන හොඳමම මේ මේ අපිට තිබ්බ හොඳමම අවස්ථාව. ඒවා ඔක්කොම නැති වෙලා දැන් රටේ මිනිස්සුන්ගේ අද වෙනකොට ලක්ෂ කීයකට මේ ජොබ්ස් නැද්ද? නිකන් හිතලා බලන්න. මේ එතකොට කී දෙනෙක් අද වෙනකොට මේ මේ ස්වයන් රැකියා කරපු කට්ටිය ආදාර ආමාරු වෙලා වෙන මුකුත් උනේ රජයේ සේවකයන්ට. රජයේ සේවකයන්ට අද වෙනකොට ඕටි එක ලැබෙනවද? ආ දැන් විස්රාම වැටුප ගැනවත් ෂුව එකක් නැහැ. වෙන මුකුත් ඕනේ නැහැ. මේ රටේ මේ මහ ලොකුවට හමුදාව ගැන, නාවික හමුදාව ගැන, ගුවන් හමුදාව ගැන කතා කරලා හරි ලොකු දේශප්‍රේමී වගේ කතා කරන මිනිස්සු ওই මිනිස්සු එක්කෙනෙක්ට බැරි වුණා මේ යුද හමුදාවට නාවික හමුදාවට මේක පැතිරින එක නවත්තන්න. ඒගොල්ලන් නිකන් අර ටෙස්ටිං කී. ඒගොල්ලන් තමයි අර ලැබ් වල ඉන්න ටෙස්ට් කරන කට්ටිය වගේ. ඒ මිනිස්සුන්ව පුළුවන් තරමක් අර පොඩි 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 තැන් වල දාලා එකට තියලා ඉවර වෙලා අවසානයේ අද වැඩි හරියක් ඒ හමුදා නිලධාරීන්ට නාවික නිලධාරීන්ට තමයි මේ ලෙඩේ හැදිලා තියෙන්නේ. ලෙඩේ ඔවුන් කරපු මේ මේ අනර්ග ක්‍රියාව මිනිසුන්ව මේ ආරක්ෂා කරලා කරපු වෙලාවේ ඒතොර පැහැදිලිව පේනවා මිනිසුන් ආරක්ෂා කරන අතරේ ඒ ආරක්ෂා කරන්න දාපු මිනිසුන් ආරක්ෂා වෙලා නැහැ ආරක්ෂිත කරලා නැහැ මේගොල්ලෝ හැම අවස්ථාවකම වගේ කුණු ටික අදින්න ඉන්නෙත් හමුදාවේ මිනිසු ටික ලෙඩු බලන් ඉන්නෙත් හමුදාවේ මිනිසු ටික අවසානයේ ලෙඩ වෙන්නෙත් හමුදාවේ මිනිසු ටික අවසානයේ මතකනේ අර මහලෝගුවේ රණවිරෝගක කීකේ ගිහිලි වරලා කොච්චර නම් මේ අවලාද කරදර ලෙඩ වෙලා මේ මේ රණවිරුවෙක් හම්ුණායින් පස්සේ ඉතින් මේ 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 විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අපේ ආණ්ඩුව තිබ්බ කාලේ කෘතිමව ජනතාව අතරට අවුරුදු දෙකහමාරක් දෙකක් යනකොට කෘතිමව ජනතාව අතරට යැව්වා මේ ආණ්ඩුව ෆේල් කියලා කෘතිමව හදපු එකක් ඒක ඔබ හොඳට කල්පනා කරලා බලන්න ඒ කියන්නේ අපි ආණ්ඩු කරන කාලේ හැබැයි කනගාටුට කාරණාව අනික් පැත්තේ දේවල් කරකිනවා කියන්නේ දැන් ස්වභාවිකම ජනතාව කෘතිමව හදන්න අපිට දෙයක් නැහැ ස්වභාවිකම ජනතාවට මාස 6ක් යනකොට මේ ආණ්ඩුව ෆේල් වැඩබැරි ආණ්ඩුවක් කියන එක පැහැදිලිව තේරුම් අරගෙන ඉවරයි ඒ නිසා මම කියන්න කැමති සියලු දෙනාටම බලාගෙන සියලු දෙනාටත් මම නම් පෞද්ගලිකව ඡන්දයක් තියෙනවට කැමති නැහැ මොකද අපි අපිත් අපේ ජීවිත ගැන බයයි අපි සියලු දෙනාගෙම මේ මේ ආරක්ෂාව පැත්තක තියලා මේ ඇවිල්ලා තියෙන්නේ හැබැයි අපිට මේ දේ නොකර බෑ මොකද අපි නාම යෝජනා දීලා නාම යෝජනා දීලා නැත්තම් ගෙවල් වලට වෙලා ඉන්න පුළුවන් හරිද අපිට අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මොවුන් ඡන්දයක් ඇදුවොත් අපි ඉදිරිපත් වෙන්න ඕනේ හැබැයි මේ වෙලාවේ රටේ තියෙන ප්‍රධානම දේ ඡන්ද නිකන් කල්පනා කරලා බලන්න අපි දැන් වුණත් රට ඇරලා තිබ්බට මේ මාස්ක් එක දාගෙන අපි මොනතරම් බයෙන්ද කඩේකට හරියන්නේ මීටරේ පරතරේ තියලා අපි මොනතරම් මේ මේ තවමත් මේක පහ පොළවේ තාම වැක්සින් එකක් මේකට හොයාගෙන නැහනේ මේක තාම මර්ධනය කරන විදිහක් හොයාගෙන නැහැ එතකොට එහෙම තියෙද්දි මිනිස්සු ඡන්ද දාන්න පොලිමේ තියෙන එක හරිද මිනිසුන්ව මේ මේ තමුන්ගේ උමනාවට තුනෙන් දෙකක් ගන්න උමනාවට මිනිසුන්ගේ මේ 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 විදිහට මිනිසුන්ව මේ තැනට දාන එක හරිද ඒ නිසා අපි ඉල්ලා සිටිනවා නැවතත් පාර්ලිමේන්තුව කැඳවන්න මේ පාර්ලිමේන්තුව පරණ පාර්ලිමේන්තුවක් නෙවෙයි මේ පාර්ලිමේන්තුව සැප්තැම්බර් වෙනකන් කාලේ තියෙනවා මේ පාර්ලිමේන්තුව තව කාලේ තියෙනවා ඒතර මේ පාර්ලිමේන්තුව මේ මේ කැඳෙව්වයි කියලා රජය ගන්න හොඳ සියලුම වැඩපිළිවෙල වලට අපි කිසිම කොන්දේසි නැතුව අත උස්සනවා මොකද මේ වැඩපිළිවෙල වල ගන්න රටේ ජනතාවගේ මේ මේ සුභසිද්ධිය සඳහා නම් අපි ඒ වගේ කුහකයෝ නෙවෙයි අපි සෑම අවස්ථාවකම පෙන්වලා දීලා තියෙනවා අපි සෑම ජනතාව වෙනුවෙන් රජයට ඕන වෙලාවක අපි අත දිග ඇරලා උදව් කරන්න කැමතියි හැබැයි මොවුන්ට තියෙන හැම ප්‍රශ්නයක් නෙවෙයි මොවුන්ට මොවුන්ගේ බලය ස්ථාපිත කර ගැනීම සඳහා මේ ආණ්ඩුව මේ මේ ඡන්දයක් ඉක්මනට දීලා ආණ්ඩුවක් පිහිටව ගැනීම මේ වෙලාවේ ඔබ මතක තියාගන්න මේ මුළු ලෝකෙම මේ 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 රෝගය තුරන් වෙන තව අවුරුද්දක් දෙකක්වත් යයි. ඇත්තටම අපි දන්නේ නැහැ නේ කොච්චරක් දුරට මේක. ඊට පස්සේ මේ රෝගේ අතුරු ප්‍රතිඵල එනවා. ඒ කියන්නේ මේ රෝගෙන් පස්සේ තවත් රෝග එන්න පුළුවන් ලෝකේ. ඒ වලට අපි කොහොමද මුහුණ දෙන්නේ? මේ එතකොට අපි අපි දැන් මේ මේ රෝගයට දැන් අපි ඔය කියනවා අපි මේ වෙනකොට දැන් 11 දෙනෙන් නැති වෙලා තියෙනවා. අපි 1000 ගණක් හොයාගෙන දිනවා. 800 ගණක් සනිපුලා තිනවා. ඒ මෙතුමා කිව්වා වගේ ටෙස්ටිං කරපු ප්‍රමාණය අනුව එතකොට අපේ ටෙස්ටිං කිට්ස් තාම හරියට මේ මේ පෞද්ගලික රෝහල වලට ඔව් කරන්නේ. එතකොට ඒක ජනතාවත් එක්ක මේ හරි දැන් මේ උදාහරණයක් විදිහට නවසීලන්තයේ ගත්තොත් ඔවුන් මේ වෙනකොට මර්ධනය කරලා තියෙනවා. ඔවුන්ට මූලික මේකට මර්ධනය කරන හැකියාව ලැබෙන්නේ ටෙස්ටිං වැඩි කරලා. ඉතින් ඇත්තටම මේ මේකට දැන් වෙනකොට වැක්ස් තාම මුකුත් මේ හොයාගෙන නැති නිසා මේ බෙහෙතක් එන්නතක් මේ මේ ටෙස්ට් කරන එකම තමයි එකම විදිහ මේක මර්ධනය
टेस्ट कराने के लिए इतनी इतकोटे मेहमत अत्यतीर निशा मम कियाने पुलवांग जनाधिपत्तुमणि ओबतुमा संवेदी वेन्न मीट वडा අගමැතිතුමනි ඔබතුමාට දැන් මුණු පුරු මුණු පිරියන් පවා ඉන්නවා එතකොට ඔබතුමා 100 කෙනෙක් විතර මීට වඩා සංවේදී විය යුතුයි අපිට කියන්න බෑ මේ ලෙඩ කොයි මේ පක්ෂපාත ભેද වයස් ભેදයක් නැතුව මේ ලෙඩ මේ හැදෙන්නේ ඒ නිසා මීට වඩා ඔය සියලු දෙනාම ඔය කෑ ගන්න සුදුම සංවේදී වෙන්න මේක මේ පාර්ලිමේන්තුව මේ එක දවසකට හරි මාස 3කට එකපාරක් කැඳවුවා මැතිනේ එකපාරක් හරි කැඳවලා මම ඉල්ලා සිටිනවා කරුණා කරලා ඔබ සියලු දෙනාම මේ මේ පාර්ලිමේන්තුව කැඳලා මේ වෙලාවේ රට ස්ථාවර කරන්න කියලා මම ඉල්ලා සිටිනවා සිරි දනට බොහොම ඉස්සර ප්‍රශ්න දෙනවා අහන්න පුළුවන් විශේෂයෙන් මට තව එකක් කියන්න ඕනේ දැන් බාන්න චන්ද නාමලේඛනේ නම් තියනවා පිටරට ඉන්න ලක්ෂ 5ක විතර දැන් මැතිවරණය තියන්න පුළුවන්ද ඒගොල්ලන්ට ලංකාවට එන්න දෙන්නේ නැතුව දැන් පසුගිය ජනාධිපතිවරණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට චන්ද දෙන්න විශාල ප්‍රමාණයක් ලංකාවට ආවා කිව්වා දැන් මේ චන්ද නාමලේඛනේ නම් තියෙන ක්වේට් ඩුබායි පකිස්තාන් නේ හැමතැනම ඉන්න අය ඒක චන්දයි තියෙන මොකද වෙන්නේ දැන් අපිට ගුවන්තොටුපළ අරින්නේ නැහැ ගුවන්තොටුපළෙන් එනෙක් කෙන දවස් 14 නිරෝධායනට යවනවා ඒක නිරෝධායනට ගියාම කොහමද එයා චන්ද දාන්නේ ඉතින් මිනිස් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වෙනවා ගුවන්තොටුපළ අරින්නේ නැතුව මැතිවරණයකට යෑම මේක මැතිවරණයකට බයෙන් නෙමෙයි අපි නාම යෝජනා අදීලා තියෙන අපි ඕනේ ලාගේ මැතිවරණයට කැමති හැබැයි ගුවන්තොටුපළ අරින්නේ නැතුව මැතිවරණයකට යෑම තුල ලක්ෂ 5ක චන්දයි තිය අවශ්‍ය වෙනවා මොකද ඒගොල්ලන්ට ඇවිල්ලා මැතිවරණේ කෙලින්ම මැතිවරණේ මුණ දෙන්න බෑ දින 14ක් නිරෝධානය වෙන්න ඕන. ඉතින් දැන්ට මම දැක්ක අදත් කොයිට් වල ඉන්න අය අපිව ගෙන්න ගන්න කියලා කියනවා. ගෙන්න ගන්න ක්‍රමවේදය හරියට හදන්නේ නැහැ. ඉතින් මේ තත්ත්වය තුළ මම හිතන්නේ මේ ගුවන්තොටුපළ අරින්න නැතුව මැතිවරණයකට යන එකත් විශාල අපරාධයක් තන්දයි. අනිත් එක තව දෙයක් ඔය මොන දේ කිව්වත් මොන පක්ෂක වුණත් ජනතාවට අයිති තුනේ එක්ක ඡන්ද නොදී ඉන්න පුළුවන්. ඡන්ද දෙන්න පුළුවන්. දෙකෙන් මේ සැරේ ඡන්ද ප්‍රතිශතය අනිවාර්යෙන් ඉතාමත් අඩු වෙයි. ඒක පක්ෂ හැම පක්ෂයකට මේ ප්‍රශ්නේ මුණ දෙන්න සිද්ධ වෙයි. ඇත්තටම මේක විහිළුවක් නේ. මේ රටේ ස්ථාවරත්වයක් නැතුව මොන රටේද මේ විදිහට මේ 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 ඡන්දයක් තියෙන තත්වෙට මිනිස්සුන්ව අසරණ කරන්නේ මිනිස්සු ඇත්තටම ඔබ ඔබ කල්පනා කරලා බලන්න පක්ෂපාත ભેදකින් තොරව අපිට පුළුවන් ද ගෙයින් ගෙඩ ගිහිල් ඉවර වෙලා මිනිසුන්ට කියන්න මේ මෙන්න මගේ අංකේ මට මේ සැරේ ඡන්ද දෙන්න කියලා නිකන් ඉතලා බලන්න පත්‍රිකාවක් දෙන්න පුළුවන් ද නිකන් ඒක කාටත් පොදුයිනේ ඒ කියන්නේ මේ මේ පොදු ජන පෙරමුණේ ඉන්න මිනිසුන්ටත් පොදුයි මේ අපේ සමගි ජන බලවේග ඉන්න මිනිසුරත් පොදුයි අපි කොහොමද මිනිසුන්ගේ ගේකට ගිහිල්ලා ගෙවල් දොරවල් වහගෙන ඉන්න වෙලාවට තට්ටු කරලා මෙන්න මෙන්න මගේ කොලේ මෙන්න මගේ අංකේ මට ඡන්දයක් දෙන්න කියලා මිනිසු ගහලා පන්නයි කාට උනත් මේ වෙලාවේ මේක හරි වැරදි වැඩක් මම දැක්කා සමහර පෝස්ට් දාලා තිනවා Facebook එකේ එකෙක් කෙන්දපා ඡන්දින් දෙන්න තුනෙන් දෙක නෙමෙයි මේ දෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ වගේ මිනිස්සු තරම් වෛරෙන් ඉන්නේ කණ්ඩ බොන්නේ නැතුව මිනිස්සු ඉන්නලා මේ ඡන්දේ. එහෙනම් මම ඉල්ලා සිටිනවා මේක අත්දැකීමෙන්ම ওই පොහොට්ටුවේ කට්ටියටම සමහර විට පොදු ජන පෙරමුණේ කට්ටියටම අත්දැකීමෙන් ගෙවල් ගෙයින් ගෙට යනකොට මේක බලා ගන්න පුළුවන් වේවි. මොකද මිනිසුන්ට දැන් තේරිලා තියෙන්නේ තනි ක්‍රමේ අපේ ආණ්ඩුවේ හිටපු කාලේ අපි ගැබිනි මාතාවන්ට පෝෂණ මල් ලබා දුන දැන් බන්න අර නිකන් ලැබිච්ච එකක් දැන් වහන්න සිද ත්‍රිපෝෂ මේ පැකට් එක දැන් අම්මලට දරුවන්ට ලැබිච්ච එක දැන් මේ සම මේ 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 කර්මාන්ශාලාව වහන්න සිද්ද වෙලා. ඉතින් මේ මේ මට මේ වෙලාවේ මතක් වෙනවා එක්තරා ස්වාමින් වහන්සේ නමක් කිව්වා පාලකයාගේ තියෙන අවාසනාවට තමයි ස්වභාවික විපත් වෙන්නේ පාලකයාගේ තියෙන අවාසනාවට තමයි මේ වගේ සිදුවීම් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම දැන් ඒක තමයි මේ වෙලා තියෙන්නේ කියලා මට පේනවා. අනිත් එක තව දෙයක් ඔබතුමා කියපු කතාවට එක්කහු කරන්න ඕනේ. ස්වාමින් වහන්සේලාගේ සහ මේ ඔය වියත් මගේ කැමැත්ත මත ඔවුන්ගේ වැඩපිළිවෙලත් එක්ක තමයි වර්තමාන ජනාධිපතිතුමා ජනාධිපති උනේ. මම මේ මාධ්‍යවේදියන්ට එකක් කියන්නේ මට මේ එකක් මතක් වුණා එක්තරා ස්වාමින් වහන්සේ නමක් එක්තරා මීටිමකදී කියනවා අපි දිවිහිමි මේ ආණ්ඩුව ආරක්ෂා කරනවා කියලා. මෙතන එක මාධ්‍යවේදියට ඔය මූණවල වලට මයික් කල්ලන එකට කොඳ පණ තිබ්බේ නැද්ද ඔය ස්වාමින් වහන්සේගෙන් අහන්න? ස්වාමින් වහන්සේ වහන්සේ මහණුනේ දිවිහිමියෙන් ආණ්ඩුව ආරක්ෂා කරන්නද බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහම ආරක්ෂා කරන්නද කියන එක අහන්න උගන්ට කොඳක් පර නැද්ද? මේ 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 වගේ දේවල් වලට ඕගොල්ලන්ට කොඳ පණ දිනන්නේ අහන්න. මේ නිර්මල බුදුදහම මේ රටේ මේ මේ විනාශ වෙගෙන යනවා කියලා හැමතැනම පෝස්ට් යනවා එක එක ස්වාමින් වහන්සේලා රහත් වෙලා කියලා. අර පහුගිය දවස්වල දුම සුදු ස්වාමින් වහන්සේ නමක් රහත් වෙලා කියලා මේ එක කතාවක් ගියා මේ ඒ වගේ කතන්දර ඒ වෙලාවට අපි උඩ බලාගෙන ඉන්න අයියෝ අපේ බුද්ධ දර්ශනයට වෙච්ච දේ කියලා එහෙම කියන ගමන් අපි මේ වගේ කතන්දර කියන ස්වාමින් වහන්සේලාගෙන් කෙලින්ම අහන්න ඕක ගිහිල්ලා ස්වාමින් වහන්සේ මම පොඩි ප්‍රශ්නයක් තියෙනවා වහන්සේ මහණ උනේ
මේ ආණ්ඩුව අර හැමදේම අතහැරලා බුදුරජාණන් වහන්සේ සියලු දේ සියලු සැප සම්පත් අතහැරලා ගියා බුද්ධත්වේ කරා දැන් අනික් පැත්තේ ඒක සානිකර අනික් පැත්තේ මේ සමහරක් උදවිය සමහරක් ස්වාමින් වහන්සේලා කරන්නේ ඉතින් මම මේ මේක අල්ලගෙන අන්තිමට අපිට මේ කෑ ගන්න දොස් කියන්නේ මේක ගැන කතා කරනකොට ගොඩක් අය බයයි මොකද ඊට පස්සේ අනික් පැත්තේ අපි වල්ලගෙන නැ අපි තමයි මේ බෞද්ධ දර්ශනේ බුද්ධාගමනේ අපි ආදේ නිසා තමයි මේවා කියන්නේ ඒ නිසා මම අපි බෞද්ධයෝ නිසා තමයි මේවා කියන්නේ මේවා කවුරු හරි කෙනෙක් කියන්න ඕනේ ඉතින් ඒ නිසා මේ මේවා හැමෝම අල්ලන්න බය මාත්‍රිකා ඉතින් ඒ නිසා මේ ඒ කතන්දර සියලු දේත් කියන ගම මම ඉල්ලා සිටනවා මේ මාධ්‍ය වෙදින් සියලු දෙනාගෙමත් මේ මේ ගේන්න කතාබහක් මේ මේ ඉස්සරහට පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි කියලා මොකද ඒක තමයි මේ අවස්ථාවේ රටේ සියලු දේ ස්ථාවර කරන්න කරන්න පුළුවන් එකම විදිය. මොකද නැත්තම් අනාගත ඉස්සරහට බහාල් ටිකක් බත් ටිකක් ගන්න මිනිසුන්ට සල්ලි නැහැ. මොකද සල්ලි පාස් කරගන්න විදිහක් නැහැ. මන්ත්‍රීතුමනි මේ දැන් එක කොම නමින් යුතුයකම් ඉදිරි කරන්න කියලා අපිට පදේ කියනවා. ඒ අතරේ රජය හිඳාකාරහර ක්‍රීඩා පිටිනියක් හදන්න යනවා කියලා. රජය හිඳාකාරහර ජනතාවරණේ කන්න දෙන්නේ. ඒක තමයි මම කියන්නේ මේගොල්ලන් මූලික දේවල් මොනවාද කියලා තාම අඳුනගෙන නැහැ රටට මේ වෙලාවේ අවශ්‍ය. මේ වෙලාවේ ක්‍රීඩා පිටණිවත් මේ වෙලාවේ මේ නිර්මාණය කරපු වෙරළවත් එහෙම නැත්නම් එකක ව්‍යාපෘති නෙමෙයි මේ වෙලාවේ ව්‍යාපෘති වලට මූණ මේ හදන එක නෙවෙයි පාරවල්වත් ඒවා කරන එක නෙවෙයි මේ වෙලාවේ මිනිසුන්ගේ බඩගින්න නිවන්න ඕනේ. හැම වෙලාවෙම නහයෙන් අන්නෝ රුපියල් 5000 දී ගන්න විදියක් නැහැ දී ගන්න විදියක් නැහැ කියලා. ඔය අනවශ්‍ය දේවල් වලට මුදල් වියදම් කරන වෙලාවේ දැන් මේ වෙලාවේ වෙනකොට ඔය යුතුයකම කියන මේ account එකකට මං හිතන්නේ විශාල මුදල් ප්‍රමාණයක් බිලියනයකට වැඩිය යොදවලා තියෙනවා. ඒතර මේ මුදල් හරියට ඒ තැන් වලට යද වෙනවද? මේ මුදල් වලින් ප්‍රධාන වශයෙන් කළ යුත්තේ පළවෙනියට දැන් අලුත් නිර්මාණකරුවන් රාශියක් බිහි වෙලා තියෙනවා. මේ කොරෝනා ව්‍යාපෘතිය මැඩ පැවැත්වීම සඳහා නොයෙකුත් විදිහේ නිර්මාණයන් තරුණ තරුණියන් කරනවා. ඒවල යම් කිසි විදිහකින් ක්‍රමවේදයක් හදලා ඉවරලා ඔවුන්ට එතන ඉෆෙක්ටිව් එහෙම නැත්නම් ක්‍රියා අවශ්‍ය දේවල් තියෙනවා නම් ඒ කියන්නේ මේ එතනින්දින් හොඳම ව්‍යාපෘතිය මොනවද කියලා බලලා අනාගතයට බලපාන දේවල් වලට දෙන විසඳුම් මොකක්ද කියලා බලලා විසඳුම් තියෙන ව්‍යාපෘති මොනවද කියලා බලලා ඒ වගේ දේවල් වලට මුදල් වෙන් කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේ දැන් මම දැක්ක පහුගිය දවස්වල තරුණ තරුණියන් ගොඩාක් ඔය ටෙස්ටිං කිට්ස් හදලා තිබ්බා. එහෙම තවත් ඔය මේ ඔය අත හොදන يعني මං කියන්නේ සැනිටයිසර්ස් ඒක ගොඩක් දේවල් හදලා තිබ්බා. දැන් මට ඔය පුළුවන් නම් ඒකිනුත් ඔය මේ මොකද්ද විසබීජනාශකයන්ගෙන් හරි කීයක් හරි ගහගන්නේ බලන්න මේ සමහරක් කට්ටිය. ඒ නිසා මම ඉල්ලා සිටින ඔය ලොකු මුදලක් ලැබිලා තියෙන වෙලාවේ මේ මුදල තනිකරම මේ කොරෝනා ව්‍යාප්තිය මර්ධනය කිරීම සඳහා තනිකරම යොදවන්න කියන එක තමයි ඉතින් ඉල්ලා සිටින්නේ. මම දන්නේ ඒ වගේ මණිකක ඔබ කිව්වා වගේ රටේ ජනතාවගේ බඩගින්න නිවා ගැනීම සඳහා මේ යම් කිසි වැඩපිළිවෙලක් අපේ සජිත් ප්‍රේමදාස අපේ නායකතුමා කිව්වා වගේ රුපියල් 5000 මෙහෙ බලනකොට ඉවරයි. රුපියල් 5000න් ජීවත් වෙන පුළුවන් දවස් කීයද? සාමාන්‍ය ක්‍රමවේදයේ තමයි රුපියල් 20000ක්වත් එක පවුලකට අවශ්‍යයි. ඇත්තටම අපේ ආණ්ඩුවක් තිබ්බනම් ඔය අනවශ්‍ය වියදම් කපා හැරලා අපිට එහෙම හැකියාවක් තියෙනවා අපි එහෙම දෙනවා. ඉතින් මේවා මේගොල්ලන්ට දැනෙන්නේ නැහැ. මේගොල්ලන් ඉස්සලා කිව්වා වගේ තනිකර බොරුවක් කළා. මේකත් අර්බුදයක් විසින් නිර්මාණය කරපු අර්බුදයක් පෙන්නලා නිර්මාණය කරපු ආණ්ඩු අර්බුදයක් විසින්ම නැති විනාශ වෙලා යනවා. මේ දවස් දෙක තුනකට කලින් හම්බ වුණා. මං හිතන්නේ අපිට ගෙදරට හම්බ වුණා කියලා කිව්වා. මට තාම නැහැ. දැන් කොහොමද අපිට දැන් පේන දෙයක් තමයි සෑම මැතිවරණයක් ලම් වෙනකොටම එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයක් පැනනගිනවා. ඒක මැතිවරණයක් ලම් වෙන හැම කාල සීමාවක් තුළදම මේ අර්බුදය පැනනගිනවා. ඒකට හේතුව මොකද්ද? හිතාමතා අර්බුද කියලා විපක්ෂයෙන් සිටී කියන මතයත් එක්සත් ජාතික පක්ෂයේ තියෙනවා. ඒකද දන්නේ නැහැ ඔබතුමා හොඳ තැනකට තමයි මේ ප්‍රශ්නේ ගෙනාවේ. ඇත්තටම කියනවා නම් අපි නිරන්තරයෙන් කියනවා ඩීල් තියෙන්නේ කාටද කියන එක අපි එදා ඉඳන් කිව්වා. රටේ ජනතාවත් දැන් ඒක පැහැදිලිව දන්නවා. ඉතින් ඒ නිසා ඒ දැන් අපිට ඩීල් තියෙනවා නම් අපි අපේ කට්ටිය මේ වෙලාවේ හිරගෙවල් වල ඉන්න ඕනේ නැහැනේ. අපේ පිය නියෝජනය කරන කට්ටිය මොකද ඊට වඩා වැඩි කරපු කට්ටිය එතන ඉන්නවනේ. හැබැයි එතන එක්කෙනෙක්වත්ටම නිකන් මේ පොලිසියෙන්වත් යන්නේ නැන කට උත්තරයක්වත් ගන්න නිතිපතිවරයා අත්අඩංගුවට ගන්න කියලා වරෙන්තු නිකුත් කරලා ඉන්නවා කට ඇතුළේ ඉන්නවනේ. ඉතින් ඒත් මේ පැත්තේ අර ප්‍රවෘත්ති සාකච්ඡා වල ඔබට මතක ඇති මම නැවතත් මතක් කරන්නම් මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණ වෙලාවේ තරුණ ළමයෙක් කියලා මෛත්‍රීපාල කියන මගේ තාත්තා කියලා. ඔබට මතක ඇති. මගේ අම්මව ගිහින් හංගන් ඉන්නවා කිව්වා. ඒ දේවල් වලට එහෙනම් ඒ දවස්වල ඒවවලට නීතිය ක්‍රියාත්මක කරා නම් අපි
ඔය මිනිස්සුන්ට අනත එනම නැති වෙනවා ඒත් දේශපාලනය කරනකොට වේදිකාවල වාග් ප්‍රහාර එල්ල කරගන්න එක ඒව මේවා කියාගන්න එක හරි සාමාන්‍යද මේ මේ පොඩි ළමයි වගේ මේ ඇත්තරම මේ ප්‍රෙස් එකක් තිබ්බ පළියට මිනිසුන්ව මෙදානවා එතකොට නොයෙකුත් හේතුන් වලට ඒ මේ කණ්ඩායම කට්ටියන ඔය සිරු දෙය බලපාන හැබැයි ඊට වඩා සිය ගුණයක් වැරදි කරපු රටේ මිනිසුන්ගේ මුදල් වංචා කරපු කට්ටිය අතන ඔය හොඳට යහතින් ඉන්නේ කිසි ප්‍රශ්නයක් නැතුව ඉතින් එතකොට පැහැදිලිව ඔබ තුමාගේ අහපු ප්‍රශ්නෙට උත්තරේකුත් දිනවා ඒ වගේම ඔබතුමා කිව්වා වගේ මේ වෙලාවේ ප්‍රාදේශීය මම දැන් ඉස්සලත් අපි දෙන කතා වුණා ප්‍රාදේශීය සමහර මන්ත්‍රීවරුන්ට කියලා තිනවා මන්ත්‍රීගම අයින් කරනවා කියලා ඇත්තටම මට කියන්න තියෙන්නේ ඒ මිනිස්සු ඒ බයට හිටියා කියන්නකෝ ඒ මිනිස්සු ඡන්ද දෙන්නේ නැත්නම් දෙයියනේ අලියට අපි මොකද කරන්නේ මිනිස්සු ඉන්නේ සජිත් ප්‍රේමදාස එක්කනම් අපි මොකද කරන්නේ අපිට බලෙන් මිනිස්සුන්ට කැමැත්තක් ඇති කරන්න බෑ ඒ කෘත්‍යාධිකාර මණ්ඩලයෙන් 100කට මන්ත්‍රීවරු 100කට අධික ප්‍රමාණයක් ඉන්නේ සංගීත ජන බලය प्रश्न देशपाल तो देशपालन पक्ष के नायक बल लागे අවුරුදු 20ක් තිස්සේ මේ නායකයාට මේ පක්ෂය බලයට ගන්න බැරුව ගියා. 1946 දා 94 දක්වා අවුරුදු 48 එක්සත් ජාතිපක්ෂ නායක හයිදන් DS ඩඩ්ලි සර් ජෝන් JR ආර්.පී. උදා දීපී ජුතුන් අවුරුදු 32ක් කඩපාන්නේ. මේ අවුරුදු 32 තුල සෞපකාරය බලය නිසා මහා ඇමති ජනාධිපති අතර මුළු රටම එක්සත් ජාතිපක්ෂය. මෙතුමා 94 බලයට ඇවිල්ලා ජනාධිපති වෙන්න 6ක් අපේ එක්සත් ජාතිපක්ෂ නායකවරු ජනාධිපති වෙන්න බැරුව ගියා. මැතිවරණ 33ක් අලිය ලකුණේ ඉඳලා 33යි දීලා තියෙන 30ක් පාරාද. අපේ මේ 99 දෙනා අයවත් ගන්න ඉතලා 64 දෙනෙක් ඉවත් කරලා තිබුණා. එක පාක්ෂික ප්‍රධාන නායකව 164 දෙනෙක් අයින් කරම පක්ෂය තියෙයි. ඉතින් අපි මේ පාක්ෂික එක්සත් ජාතිපක්ෂික අභිමානයක ගන්න තමයි මේ ඔක්කොම කරන්නේ. එක්සත් ජාතිපක්ෂික කියන්නේ මේ රට නිදහස් ලබන අභිමානයේ ජීවත් වෙච්ච ජනතාව. මේ දැන් 94 අපේ 97 පළාත් පාලන මැතිවරණ පළාත් සභා මැතිවරණ පරිදිද්දි 97 මේ තවක අවුරුදු 20 ගන්න පළාත් සභා බලය නැහැ. පරිදිද්දි පළාත් සභා දින රැකිය ලක්ෂය. දැන් ලක්ෂ 4ක් රැකිය. ඒතර පළස්සබවල අනුමතින එක්සත් ජාතිපක්ෂ ලක්ෂ 3කට රැකියන මේ රනිල් වික්‍රමසිංහ මැතිමට මෙන්න මේවා හින්දායි අපි කියන්නේ ඊයේ මම දැක්කා එක්තරා වැඩසටහන ලේකම්තුමා කියනෝ ඩීල් හින්දා අපි විපක්ෂ නායක කාර්යාලය ගත්තා විපක්ෂ නායක කාර්යාලය ගත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා මන්ත්‍රීවරුන්ට තමන්ගේ වාහන පාවිච්චි කරන්න පුළුවන් රුපියල් ලක්ෂයක් දීලා නිල නිවාස පාවිච්චි කරන්න පුළුවන් ඒකට අනුකල කර දෙනවා විපක්ෂ නායක කාර්යාලය අපි රුපියල් ලක්ෂයක් දීලා විපක්ෂ නායක කාර්යාලයට සල්ලි බැඳලා තමයි පාර්ලිමේන්තුවට විපක්ෂ නායක කාර්යාලය දැන් මේ මාසෙ වුණාට පස්සේ ඒක ආයතන නැවත දුන්නා विपक्ष नायक वाहन हयक आरक्षक महिंद राजपक्ष ජොන්ස්ටර් එතකොට මේ බඳු ලකුණු වර්ධන ගාමී ලොකුගේ කෙහෙලිය රඹුක් පැල්ල එතකොට කොළඹ දිස්ත්‍රික්කෙම ඉන්න ලිස්ට් එකේ භාගයට භාගයක් දයාසිරි ජයසේකර මේ සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයේ ඇත්තටම ප්‍රතාපවත් කට්ටියනේ මොනවා වුණත් මේ මේකේ ඇත්තටම හොඳට වැඩක් කරගෙන යමක් කරන්න පුළුවන් වෙලා හිටපු මිනිස්සු කී SB දිසානායකලා පවා මොනවා වුණත් ඒගොල්ලන්ට අර ඔය හොඳම ඔලුනේ දේශපාලන වශයෙන් මම මේක මේ සියලු දෙනාම පැන් පල නොකිය පලා කියන්නේ එහෙම කියපු කට්ටිය අන්තිමට ගිහිලි වෙලා දැන් එක්සත් ජාතික පක්ෂයේ වැටීම ඒ කාලේ ආරම්භ වුණා. දැන් මේ වෙනාම මොන රටේද 99 දෙනෙක් මේ වෙලාවේ පක්ෂෙන් ගිහිලි වෙලා ලියුම් ඇවිල්ලා තියෙනවා. මොන මේ තරම් පිරිසක් පක්ෂකින් එළියට ගියාට පස්සේ අවසානයේ මේ ලංකාවේ තියෙන ප්‍රධාන පක්ෂක අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉන්නේ 4 දෙනයි. ඒ පක්ෂය ඇතුලේ
ඔබ කල්පනා කරලා බලන්න මේක මේ පක්ෂික ලාංඡනය පිළිබඳව සමහරු දැන් මේ එළියට යන අලියගෙන් පිට කොහොමද අපි යන්නේ පක්ෂික ලාංඡනය පිළිබඳව හෝ පක්ෂික නමක් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි පක්ෂයක් හැදෙන්නේ රට ඒ පක්ෂිත ඉන්න කොඳුනාරටේ ජනතාවනේ ඒතර ජනතාව සියලු දෙනාම කලකිරිලා ඉන්නවන නායකත්වයත් එක්ක ජනතාව ඉල්ලන්නේ වෙනත් පුද්ගලෙන් නම් ජනතාව එක් රැස් වෙලා ඉන්නේ එතනට නම් අපිට සිද්ධ වෙන්නේ ජනතාවත් එක්ක නමුත් අපි ඡන්දෙන්පත් වෙන්නේ ජනතාවගේ ඡන්දෙන්නේ එතකොට මේ සියලු දෙනා කියන්නේ අපිට මේ නායකත්වයත් එක්ක ඉදිරියට යන්න විදියක් නැහැ කියලා පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක පෞද්ගලික කිසිම තරහක් නැහැ කිසිම විදියකින් ප්‍රශ්නයක් නැහැ හැබැයි තියෙන ගැටලුව දේශපාලනික ප්‍රශ්නයක් මොකද්ද මේ 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 වෙනකොට මේ බලය ගන්න නොහැකි අවස්ථාව වෙන මුකුත් ඕනේ මම මේ ළඟ දවසක වෙච්ච සිදුවීමක් කියනවා ඔබට මතක ඇති එක්තරා මේ අවෝඩ් සෙරමනි එකක් තිබ්බ තරුණ ළමයින්ට Facebook එකේ මේ අර වැඩියෙන්ම ලයික්ස් අර වැඩියෙන්ම මොන හරි ලැබිච්ච ඔය Facebook එකේ ඉතමත් හොඳට තමුගේ pages වල reach තිබ්බ කට්ටියට දුන්නා අගමැතිතුමා ඇවිල්ලා මේ මේ awards වගේක්. එතන වැඩි හරියක් ඔය පොදු ජන පෙරමුණට වැඩ කරපු ළමයින් තමයි awards ලැබුණේ. මේගොල්ලන්ගේ මොලේ බන් මං කියන්නේ මේ වගේ මේ මේ පක්ෂයක් ලෝකෙ කොහෙවත් තියෙනවද? අපිට මේ තරම් වැඩ අපි කී දෙනෙක් නම් මිනිස්සු නැති කරගත්තද? අපේ පාක්ෂිකෙන් අපි සලකලා තියනවාද හැබැයි මේ පොදු ජන පෙරමුණ අද වෙනකොට එන ඇවිල්ලා තමුන්ට පොඩි 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 දේවල් වලින් වියදම් කරපු පොඩි ප්‍රාදේශීය නායකයන්ට පස්තික කපා ගන්න වැඩි මේ හොඳයි කියනවා නෙවෙයි මම මේ කියන්නේ දේශපාලනේ දේශපාලනේ කියන්නේ මේකට හරිද පස්තික කපා ගන්න වැඩි ටික කපා ගන්න පොඩි පොඩි බිස්නස් ටික අල්ල දුන්න ආපු ගමන් හරිද ඊට පස්සේ තමුන්ට ලොකුවෙන්ම වියදම් කරපු channel අයිතිකාරයන්ට ලොකු ලොකු කට්ටියට ඒ ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට හම්බ කර ගන්න දුන්නා මුකුත්ම කරගන්න බැරි කොල්ල කෙල්ලෝ ටිකට අඩුම ගාන අවෝඩ් එකක් හරි දුන්නා. ඒතර මේ මිනිස්සු මැරෙන කර රැඳිලා ඉන්නවනේ. අපි මොනවාද අපි ආපු දවස් ඉඳන් අපේ එක මනුස්සිට අපිට අපේ එක කොල්ලෙට කෙල්ලට රසාවක් දීගත්තද? හැමදාම පාක්ෂිකයන්ගෙන් වැඩේ ගත්තා. පාක්ෂිකයා ළඟින් යනකොට හග බලා ගන්නවා. එක්ක ඔරවනවා. එක්ක දැක්කිරේ වගේ ඉන්නවා. ගොඩක් වෙලාවට අපිට ඉතින් මිනිස්සු මෙතන් දැන් හරි මේ ඉතුරු වෙලා ඉන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තුමා පාක්ෂිකයන් එක්ක හොඳ හින්දා. ඉතින් මේ තියෙන தත්ත්වේ නැති කරගත්තොත් එමෙ අවසානයේ අපිට එක්සත් ජාතික පක්ෂය කියලා පක්ෂයක් මේ කාලේ තිබ්බ කියලා විතරයි මිනිසුන්ට මතක තියෙන්නේ. මෙතෙක් එළියට ආවා කියන්නේ හැමදාම තියෙන ඉනේ පරික්ෂණ විතරම එක්සත් ජාතික පක්ෂය. මෙතෙක් මම එළියට කියපු නැති එකක් කියන්න 2015 ජනාධිපතිවරණයේදී මාදුරයි සෝබිත හමුදුරුව ස්වාමීන් වහන්සේ කිව්වා ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ කරු ජයසුරි මැතිතුමා ඉදිරිපත් කරමු. ඒතොර රනිල් කිසිඟ මැතිතුමා මොකද කිව්වේ? එක්සත් ජාතික පක්ෂේ නැතුව ඕනේ කෙනෙක් ඉදිරිපත් ගන්න එක්සත් ජාතික පක්ෂේ කෙනෙක් ඉදිරිපත් ගන්න එපා. මොකද එතුමා කැමති නැහැ එක්සත් ජාතික පක්ෂේ එතුමාගේ පිට කෙනෙක් මේ ඉදිරියට එනවා. එක්සත් ජාතික පක්ෂේ නොවන ඕනෙ කෙනෙක් හමුදුනේ ඉදිරිපත් ගන්න එක්සත් ජාතික පක්ෂේ කෙනෙක් ඉදිරිපත් ගන්න එපා කියලා. 2015 කරු ජයසිරි මැතිතුමා ඉදිරිපත් කරනවා එක්සත් ජාතික පක්ෂේ කෙනෙක් ජනාධිපති වෙනවා. එහෙනම් එක්සත් ජාතික පක්ෂේ අපිට වෙන අයත් එක්ක ආණ්ඩු පිටවන්න ඕන වෙන්නේ නැහැ. එහෙනම් කරකට එනකන් ආව. කරකට එනකන් අස්සත්. එහෙනම් එක්සත් ජාතික. එතකොට මේ වගේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට වින කරන හැබැයි කියනවා අපි පක්ෂය ආරක්ෂා කළා වැඩක් නැහැ. බලය නැති. එතකොට එක්සත් ජාතික පක්ෂයේ වෙන කිසිම කෙනෙක්ට දෙන්න එපා මේ වෙන ඕනෙ කෙනෙක් දාගන්න. ඒක නිසා මෛත්‍රී බලසිරි සෙන්මැතිතුම ගේන්න ඕනේ. මේක මේ සත්‍ය කතාවක්. මේක මේ රටේ ජනතාව දැනගන්න ඕනේ. 2005 එක්සත් ජාතික පක්ෂ නායකයෙක් ජනාධිපති කෙනෙක් වැලක් වෙලා රනිල් වික්‍රමසිංහ. එහෙනම් මෙට්‍රික්ම නාඳුනේ වැටෙන්නේ නැද්ද? ඉතින් ඒක මේ දැන් ඔය කෑ ගහන මේ ඇවිල්ලා අපිට අලි ආවෝනේ. අපිට අලි ආරක්ෂා කරගන්න ඕනේ කියන අය දැනගන්න ඕනේ. එක්සත් මමගේ පලාස් සභාවල රැකියා ලක්ෂ 3ක් නැති කෙරුවා. එක්සත් ජාතික පාක්ෂිකය. 2005 කරු ජයසිරි මැතිතුමා ජනාධිපති වුණා නම් මේ ප්‍රශ්න මොකුත් නැහැ. ඒක දැකරන්න දුන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂේ නෝන ඕනේ කෙනෙක් දාන්න. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකව දාන්න එපා කියලා. ඉතින් මේක තමයි මේ එක්සත් ජාතික පක්ෂේ නායකයා මේ එක්සත් ජාතික පක්ෂට කරලා දෙන්නේ. ඒක නිසා තමයි මේ එක්සත් ජාතික පක්ෂේ එළියට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න මේ රටේ බහුතරය 99% එක්සත් ජාතික පක්ෂය සමග ජන බලවේගයත් එක්ක ඉන්නේ. ඊළඟ මැතිවරණයේදී දැන් මැතිවරණය පරාජය පෙනිපෙනී ඉන්නේ ඉතින් තමයි ඔය දැන් ආණ්ඩුවට එක මුක් ගහලා මහින්ද රාජපක්ෂ අගමැති කරන්න දැන් රනිල් විසිනුත්ම දාගන්න. ඒක එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ අපි මේ මෙතන ඉන්න කට්ටිය මේ මෙතනට එන මේ මේ මිනිස්සු අපි දැන් අනුත් කට්ටිය මේ ඔක්කොම එක්සත් ජාතික පක්ෂේ කාලයක් කලියට ඡන්ද ගහපු කට්ටිය තමයි අද සජිත් ප්‍රේමදාස මහත්තයා සහ අපිත් එක්ක එකම ලයින් ඉතින් ඒ හින්දා මේ මේ මට කියන්න තියෙන ලකුණක් පස්සේ කවදාවත් පන්නලා වැඩක් නැහැ අත ලකුණම ඕනේ කී කිය හිටියන ශ්‍රී ලංකේස් පක්ෂය එහෙනම් දැන් අත ලකුණෙන් අපට පුටුවට ආවා ජයග්‍රහණය කරුවා පුටුවෙන් බුලත් කොළයට ආවා ජයග්‍රහණය කරුවා දැන් පොහොට්ටුවට එල ජයග්‍රහණය කරනවා අපි අලියාගෙන් වැටිවන 33-94 න් පස්සේ පැරදිලා 30ක් පැරදිලා දැන් අලියා ඕනේ අලියා ඕනේ දැන් ඊයේ පෙරදා කියනවලු දැන් මේ වැටිවන්නේ තියෙන්නේ සලකුණු අතර කියලා දැන් ජනතාවට ඒ සලකුණු වලින් වැඩක් නැහැ අත නැතුව පුටුවට ඡන්ද දුන්නා නම් දැන් එහෙනම් අලියා නැතුව අපිට මේ මේ අපේ හලාංජන ටෙලිෆෝන් එකට දැන් ඕනේ එක හැම කෙනෙක් අතරේම තියෙන දුරකථනේ
දැන් ඕනේ කතා කරන්න දුරකටනේ ඕගොල්ලෝ හැම එකම දුරකටනේට ඡන්ද දෙන්න බැයිද අලියා නැතුව මේක අලියාගේ ප්‍රශ්නයක් නෙමෙයි අපිට ඕනේ එක්සත් ජාතික පක්ෂයේ අභිමානය රකින්න එක්සත් ජාතික පක්ෂයෙන් රැකියා ලබා දෙන්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටවන්න එහෙම නැතුව මේ වෙන මේ ප්‍රශ්නයක් නෙමෙයි අලියා නෙමෙයි මොකෙන් හරි අපිට එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ පක්ෂිකයන්ගේ අභිමානය රකින්න ඕන නම් අපි එක් කරනවා කියන තමයි අපි සමග ජන බලවේගය හදලා දුරකටනේ රාජ්‍යනේ මේ මැතිවරණ ඉදිරිපත් වෙන්නේ කියලා සලකුණ ගැන හිතන්න එපා ශ්‍රී ලංකේ පක්ෂියත් අත ලකුණ අමතක කරුවා නම් हितने हितने को ले असंगे होत मंदा नहीं करें विषय एक दाह को पिटू गाना खारी एडम गाना बोल दवा सुना क्या तू लते एक हरी एडम मैत्ते का बैलू होत मांगी ताने निदागे ना नहीं इधर वस्तु ने हरी एडम के बैलू आना एक निदागा नित नेतु असंग हरती ना हरी एडम बैलू होत एक को हम उनात मरे किया ना ती एन्ने तुम्हा मुलायम दांग के बुदेवाल वाला ඇත්තන ඇත්ත අපි දන්නේ මොකද එතුමා ගොඩාක් වෙලාවට මේ දැන් එකක් කියලා තව ටිකක් වෙලා යනකොට ඒක වෙනස් කරනව නැත්තම් කියන ගොඩාක් දේවල් බොරු කියලාත් මේ වෙනකොට ඔප් වෙලා තියෙනවා හැබැයි කොහම වුණත් අර්ජුන ඇලෝෂියස් සහ අර්ජුන මහේන්ද්‍රන් එක්ක සම්බන්ධකම් තිබ්බා අනිවාර්යෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා සහ ඒ කණ්ඩායමත් එක්ක හොඳ යාළුවෝනේ ඉතින් සමහරට එතුමා කියන්න හදනම ඇත්ත එතුමා අස්සම් කළ පුළුවන් තරම් try කරා ඒත් රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රමුඛ ඒ කීප දෙනා නිසා ගෙන්න ගන්න බැරි වුණා කියන එක තමයි එතුමා ඒ අදහස් කරන්න ඇත්තේ ඉතින් දැන් දැන් හරිනේ දැන් වෙනත් ආණ්ඩුවක් තියෙනවා දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව ජනාධිපති කරවන සටනේදී ඔය කෑ ගහපු ගොඩාක් විමල් විරවංශ මහත්මයා උදේගම්මන්පිල ඔය ගොඩාක් දෙනා කිව්වේ දවස් ජනාධිපති වෙලා දවස් දෙකක් ඇතුළත ජනාධිපති වෙලා සතියක් ඇතුළත අර්ජුන් මහේන්ද්‍රව ගෙන්නනවා මේ රටේ මිනිස්සුන්ට ඉතුරු සාලි ටික දෙනවා මේ හොරකම් කර මුදල් ටික නැවතත් මිනිස්සුන්ට බාර දෙනවා ඒ කතන්දර ගොඩක් කිව්වා ඉතින් ඒ නිසා දැන් ඇවිල්ලා මාස 6ක් වෙනවා ඉතින් අපි බලාපොරොත්තු වෙන දැන් කිසි ප්‍රශ්නෙකුත් නැහැ මං හිතන්නේ පොඩක් දැන් අස්සන් ටිකක් ගහලා ඔක්කොම ටික යවලා තියෙනවා නම් සිංගප්පූරු ජනාධිපතිතුමත් එක්ක කතා කරලා අනිවාර්යෙන් වර්තමාන ජනාධිපතිතුමාට ඔහුව ගෙන්න ගන්න එක එච්චර අපහසුවක් නැහැ අපහසුවක් නැහැ හැබැයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ දැන් අර අපේ ආණ්ඩුව කාලේ මේකට අකුල් හෙලපු හැද ඒගොල්ලොත් එක්ක ඉන්නවනේ ඔව් ඒකනේ දැන් මං හිතන්නේ ගෙන්න ගන්නේ කියලා පොරුත්තා බඩුත්තාමතුරුන්ගේ ඒගොල්ලොත් එක්ක ඉන්නේ ඉතින් මේ පාරක් ගෙන්න ගන්න බැරි වෙයි එහෙම නැත්නම් පාර ගෙන්න ගන්නේ නැහැ ජනතාවට කියන්න තියෙන්නේ ඒ කාලේ කියපු ඔවුන් වේදිකාවල කෑ ගහපු එකක්වත් කරෙන්නේ නැහැ MCC කියන කෑ ගැහුවා ඒවත් ඉස්සරහට ක්‍රියාත්මක වෙනවා අත්සන් කරනවා ඔබ සියලු දෙනා රටේ හැට 9 ලක්ෂයක ජනතාව බොරු කියලා රැවැට්ටුවා ඉතින් මම කියන්නේ මේ සැරේ පාර්ලිමේන්තු මැතිවරණයේදීවත් ඔබ මතක් තියාගෙන ඉඳලා නැවතත් රැවටෙන්න එපා කොහොමත් මේ ආණ්ඩුව අවුරුදු 5ක් යයි කියලා හිතන්නේ නැහැ ඊටමත් තව අවුරුදු මේ දැන් වෙනකොට ඔව් මේ වෙනකොට රටේ ජනතාවට ආණ්ඩුව අන්තිමටම එපා වෙලා තියෙන මේගොල්ලන් කියපු කතන්දරයි ඔක්කොමත් එක්ක ඒවා බලනකොට කිසි දෙයක් ක්‍රියාත්මක වෙන්න බැඩ බැරි ආණ්ඩුව බව පැහැදිලි. ඉතින් ඒ හින්දා අපි ආරාධනා කරනවා මේ සැරේ පාර්ලිමේන්තු මැතිවරණයේ තියාගන්න පුළුවන් වුණොත් එහෙම ශක්තිමත් සමගි ජන බලවේගයේ පිරිසිදු පිරිස ඉන්න වැරදි වැඩ කරපු නැති මේ ඩීල් නැති පිරිසව මේ පුළුවන් තරම පිරිසක් පාර්ලිමේන්තුවට පත් කරගන්න ඊළඟට අපි අවුරුදු දෙකක් තුනක් යනකොට මේ සියලු දේ වෙනස් වෙලා නැවතත් අපේ අතර අපි බලය අරගෙන රටේ මිනිසුන්ට ආණ්ඩු කරන්නේ කොහමද මේ දේශපාලනය කරන්නේ කොහමද ආණ්ඩු කරන්නේ කොහමද විශේෂයෙන් සැනසille කිසි කරදර නැතුව ජීවත් වෙන්නේ කොහමද කියලා අපි පෙන්වන්නම් මට තව දෙයක් මේ වෙලාවේ මතක් වුණා කියන්න මේ ජනාධිපතිතුමා ජනාධිපති වුණායින් පස්සේ ඔබ බලන්න හිරගේවල් කීයක මිනිස්සු කී දෙනෙක් මැරුණද ආ මේ ආයත් ඝාතන රැල්ල පටන් අරන් මේ මේකද සියදිවි හානි කරගත්ත එලිලා මැරුණ අරමෝ කියද්දි මේ ඊයේ පෙරේදා කොහෙද මහර මේ 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 හිරගෙදර ඒ පුද්ගලයාව අප්‍රේල් 25ද කොහෙද තමයි අත්අඩංගුවට ගන්න තියෙන්නේ මැයි 3 වෙනකොට මැරෙනවා මැයි 3 මැරෙනකොට අම්මයි තාත්තයි මැරෙන්න කලින් ගිහිල්ලා මේ ළමයාව බලනකොට කවින්දද කොහෙද නම බලනකොට ඔළුවේ ලොකු තුවාලයක් තිබිලා තියෙනවා මුළු ඇඟම තැරිලා එක කකුලක් කැඩිලා එක අතක් කැරිලා කකුල් දෙක මේට හොඳටම ගහලා ඊට පස්සෙ තමයි මේ ළමයා පැනලා යන්න හදනකොට වෙඩි තිබ්බා කියලා තමයි කියන්නේ ඇත්තටම පැනලා යන්න හැදුවේ නැහැ කියලා දැන් ඒ අම්මයි තාත්තයි දැන් ඇවිල්ලා එළියට ඇවිල්ලා සාක්ෂි දෙනවා හිරගේ ඇතුළෙම ඝාතනය කරා කියලා තමයි කියන්නේ ළමයා හොඳ ක්‍රීඩකයෙක්ලු මොකටද අත්තරංගට ගත්ත කියන එක මම දන්නේ නැහැ හැබැයි ඔහුව ඝාතනය කරා කියන එක තමයි මේ වෙනකොට ඒ සියලුම ඒ සිවිල් ක්‍රියාකාරිකයන් හිම කියන්නේ එතකොට ඒ කෙනෙක් අනුරාධපුරේ නැති වුණා කුරවිට බන්ධනාගාරේ නැති වුණා මේ එක දිගට දැන් මේ සිරකරුවන්
එක්ක ඝාතනය මේ 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 සියදිවි හානි කර ගන්නවා කියලා කියන්නේ. හැබැයි එක දිගට එක රැල්ලක් වගේ යනවා. ඉතින් මේ පිළිබඳවත් ඔබ සියලු දෙනාගේ මම ඉල්ලා සිටිනවා හොයලා බලන්න කියලා. ඇත්ත කතාව මොකද්ද කියලා. මොකද මේ ඝාතන රැල්ල ඔන්න දැන් ආයෙ නැවතත් පටන් අරන් කියන එක. මොකද සිරකරුවන් ඝාතනය කිරීමට හොඳ ප්‍රසිද්ධ ආණ්ඩුවන්නේ මේක. ඒක නිසා. අනික තව එකක් බණ්ඩාරනායක මහත්තය වර්තමාන ජනාධිපතිතුමාගේ පියා එක්සත් ජාතික පක්ෂය ඉඳන් ශ්‍රී ලංකා පක්ෂ පීඨවල අවුරුදු 4න් 56 දෙකේ පිරුර 56 බලය ගන්න පුළුවන් වුණා නම් පෙසිල් රාජපක්ෂ මැතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා පක්ෂයෙන් ඉවත් වෙලා පොදු ජන පෙරමුණ වල අවුරුදු 2න් බලය ගන්න පුළුවන් වුණා නම් අපිට එක්සත් ජාතික පක්ෂ සමග ජන බලවේගය හදලා මේ මැතිවරණයේ බලය ගන්න එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා අපි අනිවාර්යයෙන් මේ මැතිවරණයේදී සමග ජන බලවේගය ජයග්‍රහණය කරනවා. අනේ පැහැදිලිවකට වැඩි අපි. හරි එහෙනම් බොහොම ස්තුතියි.